Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Sadhu, sadhu, sadhu. Satun meri ming velaki manammo. Satun meri ming velaki manammo. Silpadaya samadhan vimi. Silpadaya samadhan vimi. Sorakam kiri ming velaki manammo. Sorakam kiri. Silpadaya samadhan vimi. Silpadaya samadhan vimi. Varadikama sevanayin velakim nammo. Varadikama sevanayin velakim nammo. Silpadaya samadhan vimi. Silpadaya samadhan vimi. Borukimin velakim nammo. Borukimin velakim nammo. Silpadaya samadhan vimi. Silpadaya samadhan vimi. Mappenha. Mappenha. Madravya bhavitayin velakim nammo. Madravya bhavitayin velakim nammo. Silpadaya samadhan vimi. Silpadaya samadhan vimi. Uttunti sarana sahitava. Uttunti sarana sahitava. Ma samadhan vu me silaya. Ma samadhan vu me silaya. Milova yahapata pinisada. Milova yahapata pinisada. Paralova sugatiya pinisada. Paralova sugatiya pinisada. Ama maha nivana pinisada. Ama maha nivana pinisada. Upakara viva. Upakara viva. Sadhu, sadhu, sadhu. Api tunuruvan sikarla vandana karamu. හඬ නංගලා බුදු ගුණ කියන්නේ සීලව සිත සැලසීමෙන් බව දුකට පිහිට වීමෙන් දහං ගොස පැතිරීමෙන් මහන්දුර නසාලීමෙන් අමනිවන් සලසාලු අමනිවන්
රජානං වහන්සේ යම් රජානං වහන්සේ සීකොට උතුම් සරණ මං සීකොට උතුම් සරණ මං බුද්ද රාජා නමාමි මුනිදුට ජය ලැබීමෙන් මුනිදුට ජය ලැබීමෙන් කෙලෙසුන් රහිත වීමෙන් කෙලෙසුන් රහිත වීමෙන් බුදු නුවණ මතු වීමෙන් බවට පන්නු සම්බුදු බවට පන්නු පින් සරණං වහන්සේ පින් සරණං වහන්සේ සිහිකොට උතුම් සරණ මං භගවතානං නමාමි කිසිවකට නොසැලීමෙන් වීරියම මතු වීමෙන් නිවනට දිවිපිදීමෙන් නිවනට දිවිපිදීමෙන් විදුරසුන් මත හිඳීමෙන් විදුරසුන් මත හිඳීමෙන් වසවත් මරුන් පෙරදු වසවත් මරුන් පෙරදු සිහිකොට උතුම් සරණ මං සිහිකොට උතුම් සරණ මං ඒ විදුරසුන නමාමි විදුරසුන නමාමි වෙසක් සඳ මතු වීමෙන් බුදු සිරුර බැබලීමෙන් බුදු සිරුර බැබලීමෙන් තුන් ලොව ජය ගැනීමෙන් තුන් ලොව ජය ගැනීමෙන් දෙව් බඹුන් පැමිණීමෙන් මුනි රජානං වහන්සේ මුනි රජානං වහන්සේ සිහිකොට උතුම් සරණ මං සිහිකොට උතුම් සරණ මං බුද්ධ රාජා නමාමි පැමිණීමෙන් බුද පැමිණීමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බණට ඇරයුම් ලැබීමෙන් බරණැස මිගදායි බරණැස මිගදායි දම්සක කර කැවීමෙන්
සිංහ රජානං වහන්සේ සිංහ රජානං වහන්සේ සිහිකොට උතුම් සරණ මං මඟ ඵල පසක් වීම
ගුණ පිරිසඟුන් වහන්සේ සිහි කොට උතුම් සරණ මං පුඤ්ඤකින්තං නමාමි සැමට සිත සැලසීමෙන් බුදු සසුන් බැබලීමෙන් දෙව් බඹුන් එක්වීමෙන් පිනම ඉස්මතු වීමෙන් අපහට සැපත සැලසූ ගෞතම බුදුන් සිහි කොට අත්මුදුන්දි නමාමි මං නමාමි අපගේ ධර්මාචාර්යෝ අපගේ පින්වත් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 එතකොට ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපගේ පින්කම් මාලාවේ අවසන් ධර්ම සාකච්ඡාව මේ දවස් ටිකේම ප්‍රායෝගිකව ධර්මී පුරුදු කරගන්නේ කොහොමද කියලා කතා කළේ. එතකොට ඊයේ දවසේ භාවනාව වඩන හැටි අනුස්සති භාවනාව ඒක භාවනාවකින් නවතින එකක් නෙවෙයි දහම් සැඩපහරකින් නිවනට ගලාගෙන යද්දී ඒ මැද ඉඳලා භාවනාව කරන විට භාවනාව කරනවා දහම් සැඩපහරේ නිවනට පමුණුනවා හරි යගේට කතා කළා ඊයේ දුක් කරදර කියන ඒවා ලංකාවේ හිටියත් තියෙනවා මෙයාවත් තියෙනවා දුක කියන එක අපි උදාහරණයක් ගමුකෝ මේ වතුර ටික කියලා. දැන් ඔන්න මෙහෙම. දැන් වතුරේ හැදී භාජනයේ හැදී. ඊට පස්සේ මම මේ වතුර ටික මේ භාජනයේට දැම්මොත් මේ භාජනයේ හැදී. පොඩි කප් එකකට දැම්මොත් ඒ හැදී. තව බෝල් එකකට දැම්මොත් ඒ හැදී. හැදී වෙනස් වුණාට වතුර වතුරමයි. ඒ නිසා රට වෙනස් වුණත් දුක දුකමයි කොහින් හරි ශ්‍රී ලංකාවේ භාෂාවෙන් කිව්වොත් කොහින් හරි මලාලයක් කඩාපත් වෙනවා විඳවන්න මොකක් හරි එනවනේ කෙලවරක් නැහැ ඔයාලා හිතන්නේ අවබෝධ කරගන්න මාවතෙන් වේදනාව අවබෝධ කරගන්න තියෙනවනේ. එතකොට අවබෝධ කරන්නේ දැන් කොම සමාධියම හොයන්නේ සැප වේදනාව විතරද? දුක් වේදනාවෙන් ජීවිතය අවබෝධ කරගන්න බැරිද? මිනිසුන්ගේ ජීවිතවලට කරදර එනකොට
ඒවා ඉවසන්ට පුරුදු වෙන්න ඕන බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක් තියෙනවා අපිට උනා නම් මැරිලා තරුණ ජෝඩුවක් කට ආසහිතුණා පින්වන්ත දරුවෙක් ඕන කියලා බාරහාර වෙලා බාරහාර වෙලා ඕන අවුරුදු 6ක් 7ක් විතර ගියාට පස්සේ දරුවෙක් කුස පිළිසිඳ ගත්තා හරි තන්තෝසයි පින්වන්ත දරුවෙක් කුසට ආවා කියන කතා දෙකක් නෑ පුතේ ඊට ඉස්කෑ නෑ නෙවෙයි කාලේ දරුවා ඉපදුනා බෝලිය දුවේ හා හා පුරා කියලා පවුලට ඉස්සලාම කෙල්ලෙක් ඉපදින එකත් වාසනාව කියලා දරුවත් හදාගෙන මේ දෙන්නගේ ජීවිතේට සැනසෙල්ලක් නේ ඉතින් මේ හොයන්නේ දෙවෙනි දරුවත් බාරහාර වෙලා කුසට ආවා කතා දෙකක් නෑ පුතේ ඇයි හරියට බාරහාර උනා සතුටින් ඉදී ඊට පස්සේ ඉපදුනා කී අපේ දුවෙක් ඊට පස්සේ දැන් මම කල්පනා කළා කෙල්ල දෙන්නේ ගෙදරක ඉන්න එක හරි හොඳයි නැත්නම් කෙල්ලේ තනින් ඉන්නවා කෙනෙක් හොඳ නෑනේ තවක් කෙල්ලෙක් හිටියම ආරස්තාවටත් හොඳයි ආය බාරහාර වෙලා පුද පඳුරු තියලා යාඥා කළා කිව්වා පුතින්ම ඕන අනේ කුසී දරුවෝ පිළිසඳ ගත්ත කතා දෙකක් නෑ පුතේ දසම සෑමින් දරුවෝ බිහි වුණා මොනව කරන්නද දුවේ මේ ජීවිතේ හැදෙන මේ සත්‍යම කතාවක් කියන්නේ ඉතින් මේ ජීවිතේ හැදෙන හැටි කියන්නේ මෙයාලට පුතෙක්ම දැන් ඕන. ඊළඟ හතරවෙනි දරුවා. දුවේ. පස්වෙනි දරුවා. දුවේ. ඊළඟට හයවෙනි දරුවා. දුවේ. දැන් ඒ කාලේ තිබ්බේ නෑනේ දුවයි පුතයි පුංචි පවුල රත්තරන් නෑ. ඒව නෑ ඉතින් යාළු දරුවෝ හදනවා. දෙමීම ගත්තොත් එහෙම යහමින් ජීවත් වෙන්න ආර්ථික තත්ත්වයක් ඉතින් ඕනම කෙනෙකුට තියෙනවා තරුණ අවදියේ උඩ තරම් දරුවෝ හදන්න පුළුවන් සමාජයට පින්වන්ත දරුවා ඉපදෙන්නේ අවසන් වෙන්න පුළුවන් ධර්මාශෝක රජුළු අවසාන දරුවා 100 රජුරන්ට හිටියා බින්දුසාර රජුරන්ට දරුවෝ 101ක් සියවෙනි දරුවා ධර්මාශෝක රජුට හත්වෙනි දරුවා යාන්තම් කුසට ආවා සංසාරෙකින් කරපු දේවල් ඉතුයි සාමාන්‍යයෙන් ওই දරුවෝ ඉපදෙන්නේ කෙල්ලෝ වැඩිපුර පවුල ඉපදෙන්නේ සසරේ අය බොරු කියලා තිනවා කියන්නේ ඒක විපාකයක් කියන්නේ ඒකයි ඊට පස්සේ තින් මොනව කරන්නද කියලා මේ අය ඒ දරුවෝ ටිකත් හදාගෙන ඔහොම ඉඳලා අවසානෙට ඔන්න විවාහ කළා දුන්නු. බර සැහැල්ලු වෙන්න. ගෙදරක කෙල්ලෙක් ඉන්නවා කියන්නේ බරක් කියවනේ. මම අපි නම් දන්නේ ඊරසි දෙවෙනි කෙල්ලත් විවාහ කරලා දුන්නා. තුන්වෙනි කෙල්ලත් විවාහ කරලා දුන්නා. ওই විදිහට අවුරුදු 7ට දරුවෝ 7 දෙනා විවාහ කරලා දුන්නා. මඟුල් තුලාවලටම මැරුණා. හත්වෙනි අවුරුද්ද වෙනකොට ලොකු කෙල්ලට දරුවෝ දෙන්නයි. ඊළඟ දැන් පොඩි දරුවෝ හදනවා. හැම ගෑන් ළමයි 7 දෙනාටම දරුවෝ 3 දෙනා ගන්නවා. දවසක්
මේ දෙන්න දෙමළෝ ඉන්නකොට ලොකු ආර්ථිකයක් නෑ සිටුවරේ නෙවෙයි ගොවිතැන් කොළ හරක් ටිකක් බලාගෙන හේනක් කොටාගෙන ඉන්නේ මෙන්න ලොකු දුව දවසක් ගෙදරම දරුවෝ ටිකක් එක්ක බෑ මේ මිනිහත් එක්ක ඉන්න නම් බෑ මං ගෙදරින් බාර ගන්න නම් බාර ගන්න නැත්නම් මැරෙනවා මේ දරුවෝ තුන් දෙනාත් එක්ක පයින්නවා මං ගඟේ මුඳි කියලා ඔය පණින්නේ දවසක් අපි මම කන්තලේ ඉන්න කාලේ එක අම්ම කෙනෙක් ඔය මොකද්ද ඒකකට දරුවෝ දෙන්නත් එක්ක පෙන්නනේ අර මොකද්ද අර කෝවිලින් මුන්නේස්වරෙන්ද කෝනිස්වරෙන්ද ඒ කියන්නේ කෝවිල තියෙන මුහුදයිනේ ගල් පර්වතයක් උඩ තියෙන මේ මේ පැත්තේ මුහුද මෙතන උඩටින් ගිහිල්ලා පෙන්නවා පෙන්නනකොට මේ ඒක මෙහිම ගල් ටික තියෙන්නේ මෙයා හිතුවට වතුරට වැටේ කියලා වතුරට වැටුන්නේ නැහැ ගල් වල වැදිලා කුඩු වෙවි ගියා ගල් වල වැදිලා කොඩුනේ දරුව දෙන්නම් හිතුණු සසර අම්ම හිතුණු දැන් විඳවන්න අපි හිතලේ වන්නේ වෙන්නේ ඊට පස්සේ නෝයි කන්තලියම එක ගමක අපි ඉන්නේ වැවක් අයිනේ දවසක් හොඳ සද්දයක් එන්න බඳ වැව අයිනේ කවුද වැවට වෙච්චලා වැසිලන්නේ චූටි බබෙකුත් වඩාගෙන ආච්චි කෙනෙක් මවට පැනලා කෙල්ල ආච්චි ගැඟ හූරලා ඒ කියන්නේ කෙල්ල හූරලා ආච්චි ගැඟ ඒ කියන්නේ යන්න බෑ කියලා බලෙන්ම ඇදගෙන ගිහිල්ලා පැනලා තියෙනවා බලන්ට ආච්චිට ණය ගෙවා ගන්න බැරුව ණය කීයද කියලා අහනකොට රුපියල් 5000 දුකේද මම ඇහුවා ඒ මල ගෙදරට මිනිස්සු කීයක් ඇවිල්ලා හිටියද කියලා 10000ක් විතර මිනිස්සු ඇවිල්ලා හිටියලු මං කෝ ඔය ආපු 10000න් එකෙක් 750 ගානේ දීපිය මැරුණාට පස්සේ හායි හොයි ගාගෙන එනවා ජීවත් වෙනකොට නෑ දොස් කියන දෙන්නේ ඔහුම තමයි සංසාර ගමන යන්න තියෙන්නේ ඔහුම තමයි යන්න තියෙන්නේ ඊට පස්සේ ඔය වගේ තින් දුක් ගොඩාක් තියෙනවා මිනිස්සුගේ ජීවිතවල එක එක්කෙනාගේ තියෙනවා පොත් ගණන් ලියන්න දුක් තියෙනවා මේ මේ මනුස්සයාගේ දුක ඊට පස්සේ දැන් මොකද උනේ ලොකු දුව මාස දෙකයි දෙවෙනි කෙල්ලත් ආවනි සත්‍යම කතාව අද කාලේ නම් ওই වගේ මිනිස්සු අතෑරලා ගෙදිට කෙල්ලෝ එනකොට එක කෙල්ලගේ දුක ඉවසයි දෙන්නේ කිව්වසයි තුන්වෙනි කෙල්ලෙ ගෙදිටින උටාම තාත මැරෙන වහකාන අද කාලේ ඉවසන්න බෑ දරා ගැනීමේ ශක්තිය නැහැ දරා ගැනීමේ ශක්තිය නැත්තේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ විපාක පොඩි දෙයින් මානසික වැටෙනවා දැන් ඔය ඉගෙන ගන්නවා නේද ළමයි මානසික ශක්තිය නැහැ පොඩි දෙය මානසික වැටෙනවා මට මතකේ හැටියට මමත් කියන්නේ මම අපිත් එක්ක විභාග ලියපුවා ඕ ලෙවල් තමයි කිටිය හරිම දක්ෂයි ඉතින් ගෙවල් වලින් කොහොම හිතුවා කියන්නේ හිතන්න දෙයක් නැහැ ඒ ළමයාට තොල සලෝක පමණින් මතක හිටිනවා ලියන්න හරි දක්ෂයි කරුණු ලියනවා හිතා ගන්න බෑ විභාග ලියුවා ඕ ලෙවල් ඒ කාලේ සබ්ජෙක්ට් 10ක් තිබ්බා ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් සතුටින් හිටියා ඒ කාලේ තමයි ඔය මේ ආවේ කලින් මේ කම්පියුටර් නිසා තේනවා මේක දැන් රිසල්ට් ආවා කියලා ආරංචිට දැන් ගියා ඉන්ටර්නෙට් එකෙන් බලන්න කොල්ලා රිසල්ට් එක බලන්න ගියා ඒ අතර W එකක් දැන් ඉතින් එහාට රිසල්ට් පේන්නේ නැහැ W එක පේනවා උන්ටටම මියා ඔයාලගේ වචනේ ගොත් අප්සෝට් හොඳටම අප්සෝට් උනා ඊට පස්සේ ගෙදර ගියා කර්මී කියන්නේ ගෙදර හිටියේ නැන්නේ කවුරුත් ගෙදර හිටියේ නැහැ හිතුවා දැන් අම්මට කොහොමද කතා කරන්නේ තාත්තට කොහොමද කතා කරන්නේ මට නම් බෑ මගේ රිසල්ට් එකකින් W එකක් තියෙනවා කියලා කියන්න බෑ වසකුප්පිය තිබ්බා නම් දීවා කියන්නේ ඒ නවයේ ඒ රිසල්ට්
පහෝදා ඉස්කෝලේට රිසල්ට් ආවේ 10යි. දැන් කොහොමද ඒ වලින් පුළුවන්ද මානසක් ගැන හිතන්න? ගුණවත්කම් ඉන්නේ දක්ෂතාවයෙන් හොයන්න බෑ. සත්පුරුෂකම් කියන්නේ පුදු මේක. අද ඉස්කෝලේ වල ගුරුවරුන්ට ළමයි කොච්චර මේ ගුරුවරුන්ට ගහන්නත් බෑනේ. අද කාලේ මානව අයිති වාසිකම්. ඒකද කියන්නේ human rights කියලා. අද බෑ. හම්මෝ අපිට කොච්චර ගහලා තියෙනවද? අද බෑ. අද ගුරුවරයාගේ කනට ගහලා ඉන්ටර්නෙට් එකෙන් පොත් බලලා විභාවිත වෙන්න පුළුවන්. ඉහළට මෙයන් පුළුවන්. දක්ෂතාවයෙන් හොයන්න බෑ සත්පුරුෂකම. මේ කතාවෙන් හොයන්නත් බෑ දක්ෂකම. මේ සත්පුරුෂකම. ඔයාලා වුණත් අපි මේ බණ කියනකොට මේ ධර්මයේ සුන්දරයි කියලා හිතන්න. ඒ වගේම මේ ධර්මයේ මනාව විස්තර කෙරුණොත් මිහිරිව විස්තර කෙරුණොත් මේ හාමුදුරන්ට ධර්මය විස්තර කරන හැටි හොඳට උගන්වලා තියෙනවා කියලා හිතන්න. කතා කරන්න පුළුවන් කම කාටවත් තියෙනවනේ. කරුණ ගුණ කරන්න පුළුවන් කම කාටවත් තියෙනවද? ওই විහිළු කාලේ කොච්චර මේ ප්‍රසිද්ධ වෙලා තියෙනවද? එක දිගට එනවනේ මේ මොනවද කුණු හරප ටිකක් එනවනේ එක දිගට. කොහින් කියනවද දන්නේ නැහැ. මොකක් කිව්වත් ඒකට එකක් කියනවා. දක්ෂතා. සත්පුරුෂකම කියන එක පුදුම එකක්. සත්පුරුෂකම කියන එක. ඒක කොහොමද පිටින් බලන්නේ කියලාත් මට නම් හිතා ගන්න බෑ. සත්පුරුෂකම කියන එක. ඒකයි. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන. ගුණ ධර්ම දැන් මානසිකව දරා ගන්නට. දැන් අපි කියවකෝ දැන් ඔන්න මම දැන් මෙහෙම බල කියන. කියලා ඔන්න මම මොකක් හරි කියපුව වචනේ අපි කියවකෝ අප්සෙට් කිව්වා කියලා. අපි ඔන්න මම දැන් ලංකාවට ගිය ගමන් ලොකු ස්වාමීන් වහන්සේට කවුරු හරි කියලා මේ හාමුදුරුවෝ අන්න පිටරට ගිහිල්ලා ඉංග්‍රීසි කිව්වා. හොඳටම අප්සෙට් කියලා ඊර්මස්සේ දැන් ඔන්න මට කිව්වා කියන්නේ මං ගිය ගම ලොකුසාන් නතර පින් දෙන්න වඳින්න යනකොට ලොකුසාන්සි ගිය ගම කියන මොනවාද ආයතන නට ගිහිල්ලා කළේ නොදන්න ඉංග්‍රීසි මොන කෙහෙල් මලකද කියන්න ගියේ කියලා මම සැරගලා කියන්නකෝ. විතර මට හිතෙනවා අනේ මෙච්චර දුක් මහන්සි වෙලා බණ කියලා මෙහෙම කියලා ඇවිල්ලා කිසිම නෑ නිතින් මට පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න තිබ්බනේ මං යන යන්න ගිහිලා කොහෙවත් ඉන්නවා ඉඳලා චන්ද්‍රම්මගේවත් ටෙලිෆෝන් නම්බර ඉල්ලගෙන අම්මා මෙහෙමයි බණ කියලා 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 ආව සෙනසිල්ලක් නෑ කොයි හරි අයිනක ඉන්න පොඩි කුටි කබලක් හදාගන්න ඔන්න කියා ක්‍රේවන් කියලා ඉතින් ඔන්න මං කිව්වා කියන්නක දැන් මෙහෙම ඔයාලා කල්පනා ඒ සත්පුරුෂකම කියන ගැන හිතන්න දැන් අපි ඇත්තටම මේ තරුණයෝ දහන් මෙහෙම මහන වෙන්නේ නැහැ චතුරාර්ය සත්‍ය කතා කරේ ගොඩාක් මිනිස්සු ළමයි මහාන කරන්නේ කේන්දරේ හතර කේන්දරේ පාලුනේ කියලා. අම්මලාම කියනවා මේ දරුවට මේ දවස්වල අපලයක් තියෙනවා ඒ සිවුරක් දාලා පස්සේ සිවුර අරවමු කියලා. ජවලලින්ම කියනවා තුපි මහාන වෙලා ඉගෙනනවත් වරියු කියලා. එහෙම තියෙද්දින් තරුණ පිරිසක් මහාන උනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කරපු නිසා. කැම්පස් එක කොච්චර නීති තිබිලා කොල්ල කාලෙන් කාලෙට ගහ ගන්නවා
මෙතන තරුණයෝ 1000ක් ධර්මයෙන් හික්මන එක ගුරුවරේ. තුර උදාහරණයකට මම ගත්තොත් මම මහානෙන්ට එනකොට එතකොට එනන් ගුරුවරයාගෙන් ධර්මය අහලා හිත පහදවගෙන ආවේ. මං එනකොට ඔයාව මහාන කරන්න ගන්න බෑ කිව්වනේ. දැන් මං පැවිදි වෙන්න ආපු දවසේ මං වැදලා කිව්වා මම මහාන වෙන්න ආවේ කියලා. ආයෙන හොඳයි උන ළමයි නැතන තියෙනවා ඉතින් දැනන්න කියලා. නමවත් ඇහුවේ නෑ. මේක හුරිද්ද මොකෙද්ද මොකවත් නෑ. එදා මාව හරවල යුවේ නෑනේ. ලංකාවේ උතුම්ම ස්වාමීන්වහන්සේ වඩම්මල මහාන කම දුන්නා. උපසම්පදාම දුන්නා. දැන් මට නම් අවංකව මට තනිකර පාලි කියවල පාලි වල අර්ථ වැරදෙන්නේ නැතුව ගන්න මට බෑ. මන්නම් කොහොමද වන්නේ? එතකොට ලොකු ස්වාමීන්වහන්සේගේ පරිවර්තනින් වචන බල්ලා තමයි පාලි බලන්නේ. ඊට පස්සේ තමයි වචන හිතට හුරු කරගන්නේ. මේ නිවන් මාර්ගේ කොහොමද පටන් ගන්න කියලා ඔක්කොම නිතර නිතර අවවාද කරන්න ඕනේ හන්සේ. නොමග යන්න දෙන්නේ හිත. ඉදිරි එහෙම කළා උපසම්පදාවක් දීලා බණ කියන්ට උගන්නලා බණක් කියන්නේ කියලා ඉස්සරහට යවලා නොන්දෙන් රටේන්ට අවසරක් දීලා මේ පිනුත් කරගෙන ඔය ටික ඔක්කොම කියපු ගුරුවරයා මම බණ කියලා ගියාට පස්සේ නියමයි නියමයි කියලා වර්ණනා කරන්න ඕනේද? එහෙම වුණේද? ඔයාලම දරුවෝ හදලා ඔයාලම දරුවෝ පෝෂණය කරලා ඔයාලම ඉස්කෝලේ යවලා ඔයාලම වර්ණනා කරනවා නම් මොකද්ද? ලීසිනේ ඇත්තටම කණින් අල්ලලා කනට ගගහ මේ පාරේ ඇදගෙන ගියත් ගුරුවරු අපිව ණයවන්ට බෑ. මෙච්චර දවස් ගාන බණ කියපු පින ඉපදුනේ කවුරු නිසාද? ඔයාලා මෙච්චර දවස් ගාන බණ අහපු පින ඒකනේ. දැන් ඇත්තට මෙහි ආවා කියලා මේ එහෙම යන්තවත් වෙලාවක් නැහැ. ආවා ඔය මේ ටවුන් එකේ දවස් හත් දෙකක් විතර පොඩ්ඩක් අපේ ගියා. ඒත් වරුවා ගිහිලා පොත්පත් බලාගෙන මේ වන්දනමාල කර කර හිටියේ බණ කී කියා. එතකොට අමුතු ආසාවක් ඇති වුණේ නැහැ. මොකද අපේ ගුරු ස්වාමීන් වහන්සේ කොහෙවත් ගියාම ධර්මයට මුල් තැන දෙනවා මිසක් අනිත්‍යවට මුල් තැන දෙන්නේ නැහැ. එතකොට අපිට ඒව හිතනකොට ලැජ්ජ හිතෙනවා. ගුරුවරයා කොහොමද ගෝලයා කොහොමද කියලා. ඒකයි. ඔයාලගේ කෙනෙකුට කවුරු හරි කතා කළා ලොකු ස්වාමීන් වහන්සේ. ඔයාලා අසපුර මෙහෙම සද්දයක් දානවලු. සෙල්ලම් කරන්න එපා කියලා කෝල් එකක් දුන්නොත් එහෙම හොඳයි. හිටපන්කෝ. ලෝකේම බැනුම් අහලා ඒ ඔක්කොම ඉවසගෙන බුද්ධ ශාසනය ඉස්මතු කළා. මහමෙවුනාවෙන්ම ගෝලියෝ පිටට ගිහිල්ලා මහමෙවුනාවටම බැන්නා ගැරිහුවා. ඒ ඔක්කොම උන්වහන්සේ ඉවසගෙන හිටියා. වෙහෙර විහාර හදනකට බැන්නා දොස් කිව්වා. ඒ ඔක්කොම ඉවසගෙන හිටියා. තමන්ගේම කීකරු ගෝරයෝ අපවත් වුණා. උන්වහන්සේ ජීවමාන ඉඳිද්දීම කීකල් ගෝලෙව අපවත් වුණා. ඒවත් ඉවසගෙන හිටියා. දහස් ගණන් මහන වෙද්දී එක්කින දින සිවුරෙල් ලක් ගියා. ඒවත් ඉවසගෙන හිටියා. තමන්ගෙම බණිගෙන ගත්ත ගෝලෙව අපි ගෙන ගත්ත ගන්නේ කියලා කිව්වා. ඒවත් ඉවසගෙන හිටියා. ලෙඩ දුක් හැදුනා. ඒවත් ඉවසගෙන හිටියා. ඊට පස්සේ වෙහෙර විහාරයකට වඳින්න ගියත් ඒක අල්ලගන්න ගියන් කියලා බයිනවා. ඒවත් ඉවසගෙන හිටියා.
හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ඒ ගුරුවරයා අපිට මොනවද කිව්වොත් අපිට ඉවසන්න බෑ. එපමණකින්ම ගුරුවරයන් ගෝලයන් අහසට පොළව වගේ පිටින් යන්න බෑ. ඒ දරාගෙන ඉන්න අසපු කීයද කී දෙනෙක් ධර්ම විනය ගැටලුවද බාහිරින් එන බලවේග සෑම දෙයක් මැඩ පවත්වාගෙන දරාගෙන ඉන්නවා කියන එක අද කාලේ හැටියට පින්වන්තෙක්ගේ දරාගෙන ඉන්නක් අපි දැක්කේ අපි ලොකු ස්වාමීන් වහන්සේ. පැහැදිලිද? ඒක පුදුම දෙයක්. මෙහෙම හිතන්නකෝ. ඔන්න තාත්තා දුක් විඳ විඳ අම්මා දුක් විඳ විඳ ගෙවල් දොරවලුත් හදාගෙන දරුවොත් හදාගෙන ඉන්නවා. ඉඳලා දරුවෝ ටික ලොකු වෙනවා. ලොකු වෙනකොට එක පුතේ කල්පනා කරනවා ඔච්චර දේවල් අදින්න මට නම් මේ තාත්තා අදින ඇදින්න මට නම් අදින්න බෑ. ඊළඟට දැන් සමාජයට තාත්තට උහිට වැඩි ඔක මෙහෙමයි කරන්නේ කියලා අපි කියනවා. එතකොට ඒ උහිට වැඩි ඔයිට ඔක්කොම අතහැරලා මෙහෙම කරන්න කියලා. එතකොට තාත්තා තාත්තගේ ක්‍රමයක් තියෙනවා මේකට කරගෙන යනවා. අපි කියන දේ අහන්න. එතකොට දැන් දරුවෝ කියන දේ දෙමාපිය අහන්න ඕන. කියලා මෙයා කල්පනා කරනවා සැනසිල්ල ඉන්න නම්. අපි මේ කලාතුරකින් මනුස්ස ලෝකයට ආවේ සැනසිල්ල ඉන්න ඕනේ. ඒ නිසා තාත්තා අදින බරක් ඇදගෙන ගියදී මම පොඩ්ඩක් පැත්තකට වෙනවා කියලා එක පුතෙක් පැත්තකට වුණා කියලා කියන්නකෝ හිතන්න. එක පුතෙක් කල්පනා කරන තාත්තා ගොඩාක් බර අදිනවා. අනේ මේ තාත්තා අදින බරට පොඩ්ඩක් හරි උදව්වක් හිතා ගන්න බෑ තාත්තා කරන දේවල්. පොඩ්ඩක් හරි උදව්වක් දෙන්න ඕන කියලා ඔයා අඳාගෙන දොඩාගෙන තාත්තා ළඟ ඉඳලා ඔකට පොඩි සපෝට් එකක් දෙනවා. ඒ තාත්තගේ ඇත්තම පුතා කවුද? දෙවිනියා. මැරෙනකොට සැනසිල්ලි මැරෙන්න පුළුවන් කොයි පුතාටද? මෙහෙම හිතන්නකෝ. මේ බර වගකීම් දරනවා කියන එක දුකක්. තවත් කෙනෙක්ගේ බරක් අපි ගන්නකොට අනිත් එක්කෙනාට මොකද ලැබෙන්නේ? සැහැල්ලුව දන් දුන්නාට පස්සේ විපාක විදිහට මොනවද ලැබෙන්නේ? සැහැල්ලුවම. මං කියන එක තේරෙනවද? දැන් ළඟදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අනේ මේ මහාන කරන්නත් බෑ කියලා හිතෙනවා කට්ටිය. ඒත් මහාන වෙන්න හිතෙනයි තිතින් මහාන වෙන්න කොහොමදත් හිතෙනවා. ඔය කොයි හරි ගිහිල්ලා මහාන වෙලා ජීවිතේ වරද්දන්න අපායට ඔත් යටි පව්. ඒ නිසා මහාන කරමු කියමු. සතර අපාය වෙටි කියන. ඒ නිසා හොඳට කල්පනා කරන්න සත්පුරුෂකම කියන එක. කියන දුසම් කලේ අද කාලයේ සිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ දරා ගැනීම ශක්තිය හිතා ගන්න බෑ. ඇත්තටම අපිට අපේ දරා ගැනීමේ ශක්තියයි ලොකු ස්වාමීන් වහන්සේගේ දරා ගැනීම ශක්තිය ඇතින් ගන්නට අහසට පොළොව වගේ. ඒ වගේ අර කෙනා දරාගෙන හිටිය අච්චර දුක් ගොඩක් අර දරුවෝ හත් දෙනාම ආවගේ දර පැටු දෙතුන් දෙනයි ඉතින් කොහොමද දරාගෙන හිටපු එක? කර්මයට කුරහන් ටිකක් හේනේ දැම්මා වැස්ස නැතුණා. ඕන වෙන දේවල්. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඉන්නකොට ඕන අර ගෙදර ගෑනු කෙනා කෑ ගහනවා මේ වීවරයි අටුවේ වීවර වෙලා. ඊට පස්සේ නිදාගන්න ගියා මේ මිනිස්සයා. නිදාගන්න බෑ. ඒ ගෙදර ගෑනු කෙනා පින්වත්නි පැදුරව
තවකට දාන්නේ මිනිස්යාගේ ඇඳුම හොදන්නේ නැති ගෑනු කොච්චර ඉන්නවද අහවල් එක්කට බැඳලාද කියලා හිතෙනවා මොකද්ද මේ පෞල් ජීවිත කියලා හිතෙනවා මිනිස්යාට ඒ කාන්තාවට ගෞරවම වෙච්ච දෙයක් ඒක කාන්තාවගේ වගකීම මිනිස්යෙක් උදව් කරලා ඇඳුම් ටික හොදා ගන්නවා කියන්නේ එයාගේ දෙයක් නමුත් ඔයාම හොදා ගන්න ඔයාගේ ඇඳුම් කියලා ඉන්නවා නම් යම් gedරක පින්වත්නි පාපයක් ඒක දාස බිරිඳ දෙව්ලෝ යනවා කියනවනේ වෙන පින් නොකලත් ස්වාමි බිරිඳ ඒ කියන්නේ එයා ලොක්කවන් ගෙදර ඉන්නවා ඒකිනා ඒකව මුල් කරගෙන ඉරියනවා කියනවා ඒකයි මේ ගෙවල් වල ශබ්ද බද්ද එපා කියලා අපි උපකල්පනය කරලා කියන එක නෙමෙයි බුද්ධ දේශනාව මේකේ පැදුර දාලා නැහැ නේ අවුවට ඉතින් මාස 6ක් පැරණි පැදුර නිදා ගන්න ගියාට පස්සේ මකුණු කනවා අරේ ටැම්බරෙනවා මෙහෙ ටැම්බරෙනවා ඉතින් මේ ඉන්නවා එළි වෙන ජාමෙට ඇඟේ අමාරුවට නිින්ද යනවා සැනසෙල්ලක් නැහැ ඔන්න ඊළඟ එක යාන්තම් එළිය වැටිගෙන එනකොට අර මූණේ ලප තියෙන කළු රෙද්දකින් ඔළුව වහගත්ත ගෙදරින් ගෑණි ඇවිල්ලා පයින් ගහලා කතා කරනවා නැගිටපිය කියලා. ඉතින් අර මනුස්සයා චික් නොදකින් කියන නැගිටිනවා. මනුස්සයෙකුට අද කොහොමද නීතිය කන පිට හැරිච්ච හැටි. කාන්තාවට ගැහුවොත් හිරේ. එක මෙහෙම වෙන්නේ කාන්තාවට ගෙවුවොත් හිරේ කාන්තාව කිරිමියට ගෙවුවොත් නිරේ මොන නීතිය ඉතින් ඒ නිසා නම් ලෝකයක් ඉතින් මේ මනුස්සය උදේ නැගිටලා මෝන හොදන්ට එළියට යනකොට නායකාරු වෙනවා එයි මේ කී දෙනෙන් නඩත්තු කරන්නද ණය අරන් යාන්තම් ගවපට්ටි තියෙන කිරි ටිකක් දොරව එහි ඉන්නවා දවසක් යනකොට හරක් 14 දෙනෙක් නැති වෙනවා. හොරු වරන් ගිහලා. හරක් 14ක්. මම මේ කියන්නේ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම බහුදිතු සූත්‍රය. බොහෝ දුවල ඉන්න තාත්තගෙන වදාන දෙසම. හතර මුචිර දුක් කන්දරාවක් නැනුව අපිට. ඊට පස්සේ දවස් 6ක් හෙව්වා. වෙලා වෙලා හත් වෙනි දවසත් ඔයාගෙන යනකොට මහවණී දුක් දුරු කරන මුනිවරයා ගහ මුල වැඩි භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් ඉන්නේ net සංගල පියවාගෙන දැක්කා මයි සැනසෙල්ලින් ඉන්න මිනිසෙක් ඇයි හැම තැනම තියෙන්නේ ඇවිලිලා ඇයි ඉතින් හරිනේ මේ මනුස්සයා ගෙදර ගියත් ගෑනුගේ මූණම මූණෙම ලප තියෙනවා කියලා කිව්වනේ. වෙනසුරු අපල. ඊට පස්සේ කෙල්ලෝ දැන් ඇවිල්ලා ඒ දරුවෝ දෙතුන් දෙනා ඉන්නවා. මනුස්සයා දාලා ඇවිල්ලා ඒතර කෙල්ලෝ hinaවේ නේද? ඒත් එල් ළඟන පොඩි ළමයින්ට ප්‍රශ්න උන්ට තේරෙන්නේ උන්ගේ සතුටක් නෑ. සතුටක් තියෙන්නේ නායකයෝ ආයේ ඉන්නේ මුණ ගෙහින්ද. එතකොට සතුටක් නෑ. ඉතින් හිතන්නකෝ සැනසෙල්ලෙන් ඉන්න එකම මොනයි දැක්කේ ඒම ඉඳගත් ළඟට ගිහිල්ලා ගිහිල්ලා කිව්වා ඔය මූණේ හැටියට නම් භාග්‍යතුන්සේ භාවනා වෙන්නේ ඔය මූණේ හැටියට නම් දරුවෝ එක්කෙනා දෙන්න ඉන්න දුවරු හත් දෙනෙක් නෑ ඔබ වහන්සේ ඊට පස්සේ ඔය මූ මණ්ඩලයේ හැටියට නම් වීවර විච අටුවක් නැහැ. එකත් එකටම ඔය මූණේ හැටියට නම් කළු රෙද්දකින් ඔළුව වහගත්ත ඒ වගේම මූණේ කළු ලප තියෙන ගෙදර උන්දැකිනෙක් ඔබ වහන්සේට නැහැ. ඔබ වහන්සේට නායකයෝ නැහැ. පරණ පැදුරකුත් නැහැ. ඔය මූණේ හැටියට නම් හරක් නම් ඇති කරලා නැහැ.
කියලා වැඳලා කියනවා මේ ඇස් වලින් කඳුළු වැටෙනවා දුක කියන්න වෙලාවක් ආවා කොච්චර හිර කරගෙන හිටියත් දුක කියන්න වෙලාවක් ආවොත් ඒ දුක ඇස් වලින් පයින් එළියට ඕනම කෙනෙක්ගේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට තියෙනවා ආනුභාවයක් නිස්සංගල විවර කරපු සෙනි එතෙක් සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම දන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා ඕ බ්‍රාහ්මණය මට නෑ වෙහි දරුවෝ ඔය හරක් ඔය ඔය කියපු දුක මට නෑ කිව්වා මං සැනසෙල්ල ඉන්නවා කිව්වා ඔය සැනසෙල්ල ස්වාමීනි මට දෙන්න පුළුවන්ද කිව්වා මේකේ පිරිසුදු ශ්‍රී සන්ධර්මයක් තියෙනවා ඒ ධර්මයේ හැසිරෙන්න කිව්වා ස්වාමීනි මාව මහත කරගන්න කිව්වා පැවිදි කරන්න කිව්වා උපසම්පදා කරන්න කිව්වා භික්ෂුව මෙහෙන්න කිව්වා අර කේසරව වතුර දාන්න කිව්වා පැවිදි වෙන්න ටික කලයි අරහත් වේදපත් වුණා රහතන් වහන්සේ නම හිත හදා ගන්න දක්ෂයි කිව්වේ ඔයාලා නම් අරුන්ට යන කලදසාව ඇයි ගෙදර ගෑනෙ ඉන්නව දරුවෙ ඉන්නව අපි හිතුවට ඔය අපි නැති වුණොත් ඔක කෙරෙන්නේ නැහැ කියලා කෙරෙනවා යසට ඉන්නවා දැන් ඔයාලා කියනවනේ අපිට මේ සත්‍ය භාවනාවටත් යන්න බෑ මේ ගෙවල්ල තියෙන වැඩත් එක මොන මැරුණත් යසට ඉන්නවනේ ගෙදර මිනිස්සු යසට ඉන්නවා අපි අපිටයි එතන අතාරින්න බැරි අපිටයි අතාරින්න බැරි එදා ඒ තීරණේ ගත්තේ නැත්නම් උන්දත් සංසාරේ නිදහසුණා අර කෙල්ලෝ ඉතින් සසිරී කරපු දෙයට යසට ජීවත් වුණා මැරුණා කියලා නෑ කොතනක ඉතුරු හරක් ටික බලාගෙන තාත්තා ඉතින් නෑ තමයි ඉතින් ඔයිච්ච කර්මිට ඔකත් හොඳයි කියලා මේ යසදී ටික කෙල්ලෝ ටික ඉතින් ඒ නිසා කොහොම හරි ජීවිතේ ගැට ගහ ගන්නවා. අපි හිතන්නේ අපි නැතුණොත් මොනවක් කරගන්න බැහැ කියලා. අපි පාටු හිත. ඒ නිසා දුක් කරදර මැදින් තමයි යන්න තියෙන්නේ. දුක් කරදර මැදින් යන්න තියෙන්නේ. ඉවසාගෙන ඉවසාගෙන සත්පුරුෂ වෙලා යන්න ශ්‍රද්ධාවෙන් පටන් ගන්නට කල්යාණ මිත්‍රයන්ට ගරු කරන්නට ඒ විදිහට ඒ ධහම දිනු කර ගන්නට තවත් තියෙනවා කල්යාණ මිත්‍ර අහිමි වෙන එකක් තියෙනවා මේ ලෝකේ සිද්ධ වෙන දේවල් මේ කියන්නේ ඒ තමයි ගොඩාක් ඔයාලගේ ගෙදරින් ඔයාලගේ පුතෙක් ඔයාලත් එක තනහ වෙලා ගියා කියන ඔක්කොටම ඉදුර වෙන ගෙදරක යා බාර ගන්න බාරන් කියන කමන්නේ පුතා උඹට අපි කන්න බොන්න දෙනවා ඔබ බය නැතුන් හිටපන් කියලා කෙනෙක් තියාගන්න ඊපස්සේ ආය එයාට ඉන්න තැන දැන් රිකවර්නියක් තියනවද නැද්ද එයා ආය අම්මා තාත්තා ගාවට එනවද නැහැ ඊට තව ගෙදරකට යනවා යනකොට ඒ ගෙදරින් කියනවා හරි ආපු එකට දැන් ආවෙනවා දවස් හතරක් ඉන්න දීලා කන්න බොන්න දීලා පුතා මෙහෙමයි දෙමව්පියෝ දුකසේ හැදුවේ ඒ නිසා මෙහෙමයි මෙහෙමයි කියලා කරුණ තියලා ගිහිල්ලා බාර දෙනවා කවුද සත්පුරුෂ අවංකම ඔයාලගේ දරුවෙක් පිටට ගියාට පස්සේ කියන කරා රඳව ගන්නවා ඔයාලම බලන්නේ නැද්ද මුන් අසත්පුරුෂයි ඒ දරුව රැඟ මේ අපි ළඟට එන්න දෙන්නේ නැතුව තියාගන්නවා ඔව්ද නැද්ද ඒ වගේ මේ අද කාලේ බුද්ධ ශාසනයේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වගේ තමයි අපිට ලැබුණ ගුරුවරයා. ඉතින් ඔයාලා කාට හරි කෝල් කරලා ඔන්න ස්වාමීන් වහන්සේ නමක් දොස් කිව්වට පස්සේ ඔහේ යන්න ඕනේ. කියනකොට තව එක්කෙනෙක් ඒක තමයි උඹලා මෙහෙමයි මෙහෙමයි කියලා එයාව අයින් කරලා එයාටම සපෝට් කරනවා නම් සත්පුරුෂනේ. හොඳම දේ තමයි කරුණ කියලා කියලා කල්යාණ මිත්‍ර ඇසුරට දාන්න ඕන.
තේරුම් ගන්න හොඳ උදාහරණයක් කියන්නකෝ මම කියලා. ඕන මන්ට ආරංචි වෙනවා. මට බෑ මේ මහමෙන්නව ඉන්න මේ ලංකාවට එලා කැනඩාවට එලා මම විනාසකුව දා ගන්නවා. ඔයාලට කීප දෙනෙකුට කෝල් කරලා කියනවා අපිට පුළුවන් උදව් කරන්න. ඉතින් කොන්ද පණ තියෙන කෙනෙක් විදිහට අහන්න ඕන ඔබ වහන්සේ අර එදා බන්ට මොකද්ද කිව්වේ? අද කාලේ සත්පුරුෂ ඇසුර සත්පුරුෂයලකට කිට්ටු කරන්න ඕන. ඒකට සසරේ කල්යාණ මිත්‍රයෝ අහිමි වෙන්නේ නැහැ. තමන් ඔබට යනකොට කොහොම හරි කවුරු හරි කල්යාණ මිත්‍රයා ගාවට දානවා. ඒ තමන් සංසාරේ සත්පුරුෂයන්ගෙන් අනිත් අය වෙන් කළා නැහැ. පින්බදී ඒකයි මෙහෙන් තේරෙනවා මෙහි ධර්මයේ අහද්දි වෙන කොහේ හරි සමයමක් අහලා මෙහෙත් වෙනවා ඔය අර බණ ඇහුවද මේකාන්ත සත්පුරුෂනේ අහිංසක මිනිසු පව් කුණක් පොඩක් නොපේරෙන සංසාරය අද්දි එක එක බණ අහලා හිටපු අපි යාන්තම් පිළිවෙලකට බණ ටිකක් අහන්න ඇහැදුවා විතරයි කොහෙන්ද කෙනෙක් කඩාගෙන පාත් වුණා. ඒක කියන්නේ මරාලයක් කඩාපත් වුණා. එතකොට ශ්‍රී සද්ධර්මයෙන් ඈත් කරපු පාපය රැස් කරගන්න. ලේසිනේ. ඒකයි. මෙතෙක් කරපු ධර්ම දේශනා කෙටි කරලා පිරිසිදුවම කරපු දේශනාව පිරිසිදු කියන්නේ සංක්ෂිප්ත දේශනාව ඊයේ රාත්‍රියේ. ඒකෙ මෙච්චර කාලකින් ඉඳලා ගත්තොත් ඔක්කොම එක සූත්‍රයක් තිබ්බා. එනිසා මේ සූත්‍ර දේශනාව සිහි කරගන්න ධර්ම සාකච්ඡාවට පෙර සූත්‍ර කරුණ. ඒ කියන්නේ මේ වෙලාවෙත් නිකන් අපි කියන්නේ මේ වෙලාවෙත් සූත්‍ර දේශනාවකින් ඔයාලට ධර්ම දානයක් දෙන්න මම පළවෙනිම මේ සූත්‍ර දේශනාව කළේ. ඔච්චරයි සූත්‍ර දේශනාව. සූත්‍ර දේශනාව ගන්නේ ඒ කාලේ නිවන් දැක්ක ගොඩාක් අය දුක් කරදර මැදින් ගිය අය. 70% දුක් කරදර මැදින් තමයි නිවන්ට ගියේ. ඒ කාලෙත් එහෙමනම් අද කාලේ සුවසේ ධර්මය අවබෝධ කරනවා කියන කඩුයි. ඒ කියන්නේ ඒක සුවසේ ධර්මය අවබෝධ කරන්න ගියේ රජවරු සිටු මැතිවරු ඒ කාලේ. අද එක ඇමති කෙනෙක් එක mantri කෙනෙක්ගේ පුතේ මහනලා ඉන්නවද? කාමයට මව් වෙනවා. අර දුක් විඳලා දුක් විඳින අය අතරින් තමයි ওই කෙනෙක් එන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒකයි ප්‍රශ්න. සද්ධානු තථාගතස්ස බෝධින්. ඒකේ හරි වචනේ නම් සද්ධාති තථාගතස්ස බෝධින්. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා කියන කෙනේ ශ්‍රද්ධාව කියන්නේ. එතකොට මේකේ කියලා තියෙනවා එතන නිවන ගැන බුදුරජාණන් වහන්සේ වදාලා යම් ගිහි ආර්ය ශ්‍රාවකේ මෙම සංකල්පනාව ඇති කරගන්නේ කෙසේද? තථාගත බුදුරජාන් වහන්සේලා යම් විරාගයක් නොයල්මක් යම් සංසිඳීමක් යම් නිවිය. ඇයිද යම් සංසිඳීමක් යම් නිවියාමක් ගැන නිවේ දී රාත්‍රිය කතා කළේ? බුද්ධානුස්සතිය වඩනකොට ඇවිස්සුන ලෝකයේ සංසිඳුණා කියමු. පීඩා සහිත ලෝකයේ පීඩා නැතුව වාසය කරනවා කියමු. තේරුණානි? එතකොට ඒක තමයි සරල ක්‍රමේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න වලක් තියෙනවා පටලැවිලි. මේ ප්‍රශ්න දකිනකොට හිතට එනවා. ඒ කියන්නේ ලොකු දෙයක් අල්ලලා කියලා හිතෙනවා.
මෙම සංකල්පනාව තමා තුළ ජනිත වී යම් වැඩි යාමක් සිදුවන්නේ යයි වටහා ගන්නේ කෙසේද? ඒක වැටුණ කෙනා දන්නවා. මං මගේ හිත එකඟ වුණා නම් මගේ හිත එකඟ වුණා කියලා මං දන්නේ නැද්ද? දන්නවා. ඒ එසේ සිදු කරගන්නේ කෙසේද? ඒක තමයි ඊයේ සූත්‍රෙන් කිව්වේ. ස්වාමි පුරුෂ දියණිය අතර යම් බැඳී යාමක් වැඩි යාමක් එවත් වෙනස් වෙන ජීවිත රටා තුළ ගිහි ජීවිතයට යම් බලපෑමක් සිදු වේද? මේක පැහැදිලි නේ? ඊට පස්සේ ඊළඟට මතක තියාගන්න ඒ ධර්මයේ දියුණු කරනවා කියන එක තමන්ගේ සංසිඳිය මිසක් පෞල් බෞල් ඇති කරගන්නේ. ධර්මයේ දියුණු කරගත්තට පස්සේ තරහා යන්නේ අඩු වෙනවා. අඩු කරගන්න ඕන. සත්තු මරන්නේ නැති එක, හොරකම් කරන්නේ නැති එක, වැරදි කාම සෙවණින් වැළකින එක, බොරු කියන්නේ නැති එක, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති එක හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න උපකාරයක්ද බාධාවක්ද? උපකාරයක්නේ. මෙතනින් පස්සේ තමයි මේ දෙන්නගේ හොඳම ආදරේ. ඔයාලගේ වචනින් කියනවා හොඳම ලව් එක ඉතනින් පස්සේ. ඇයි සැකනේ? මහත්ය ගැන දන්නවා පන්සිල් රකින්නවා, නෝනා ගැන දන්නවා පන්සිල් රකින්නවා, තහා යන්නේ ඉවසනවා. හම්මෝ සාලි අශෝක කුමාර වගේ හරි ආදරයක් කරගන්න හොඳට පින් පුරව ගන්නවා. රහතන් වහන්සේලා ගැන ධර්ම දේශනා කරනවා නම් දැනුවත් කරන්න කියලා කියනවා. ආසයි මේ රහතන් වහන්සේලා ගැන අහන්න කියලා. අවස්ථාව ලැබෙන විදිහට බලමු. රතන සූත්‍රයේ ඇසුරින් ජීවිතේ ගොඩනගා ගන්න හැටි. ඒක තමයි අපි ඊයේ දේශනාව ආපහු සීකරනද. එතකොට ශ්‍රද්ධාව මුල් කරගෙන යනකොට මෙහෙමයි මේ ප්‍රශ්නේ ඉදිරිනවා කියලා ගන්නෑ. පේසකාර දියණිය බුදුරජාණන් වහන්සේ දැක්කා එක ගමක පොඩි කෙල්ලෙක් ඉන්නවා හරි පින්වන්තයි. ඒ ගම හරහා වැදියා. මරණය ගැන දහම් දේශනා කළා. ඒතර ඔක්කොම බණ ඇහුවා. එක කෙල්ලෙක් තමයි හිතට ගත්තේ. ඒ වගේ අනුසති භාවනා හයක් ගැන කිව්වා. ඉතින් මේ හිටපු අයගෙන් එක්කෙනෙක් දෙන්නකට පුළුවන් පුරුදු කරන්නේ අපි දන්නේ. අර කෙල්ල ඒකම හිතේ හිතා ඉන්නවා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකේ බලනකොට පෙනුන අර කෙල්ල අවුරුදු 3ක් දැන් හිතේ හිතා ඉන්නවා මරණය ගැන. මරණ අනුසතිය. ඒ කෙල්ල හොයාගෙනම යොදුන් 30ක් පාගමනින් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ ගමට ධර්මීය දේශනා කළා. ඊට පස්සේ කෙල්ල මරණය ගැන කෙල්ලගෙන් ප්‍රශ්න අහනකොට අවුරුදු 16 ක ගෑනු ළමයෙක් පේසකාර දියණිය කියන තාත්තා රෙදිවියෙක් සෝවා වුණා. මේ භාග්‍යතුන් වහන්සේට වැඳලා තාත්තට ගිනාපු කෑම එකක් අරන් තාත්තා රෙදිවියන තැනට යනවා. තාත්තා රෑ ඉඳලා මහන්සිලා රෙදිවියල අර මේ වගේ පොල්ලක් දාලා ඒකේ නූල්නි තියෙන්නේ. ඒ පොල්ල මෙහෙට ඇදලා මෙතන බැඳලා පොඩ්ඩක් නිඳ ගිහිල්ලා. අර ගෑන් ළමයා මෙහින් ඇවිල්ලා මේ කෑම එක බිම තියෙන සද්දෙට අරයා නැගිට්ටා. නැගිටලා කලබලෙට අරක ලිස්සන්. ලේන උට අහෙට ඇදලා තිබ පොල්ල කෙලින්ම ඇවිල්ලා අර කෙල්ලගේ ඔළුවෙම වැදුණා. එහෙම මැරිලා වැටුණා. මේ පැය භාගයකට කලින් සෝහන් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ මැදට ගහන්නේ අපි වටේ පිට යනන්නේ. අපිට බණ ඇහුවොත් ලෙඩ වෙන්න බෑ. බණ ඇහුවොත් අනිත් අය අපිට නිඳා කරන්න බෑ. ඇයි අපි ස්පෙෂල්. අපි බණ අහනවා, ඊළඟට මේ භාවනා කරනවා, ඊළඟට පොත් කියවනවා. මෙහෙම දාලා දැන් අපිට මිනිස්සු බණින්න බෑ, නිඳා කරන්න බෑ. අපි හිතාගෙන ඉන්නවා. ඒතර මොකද්ද සසර ගැන අපි හැවේ? මේ සංසාරේ අනිත් අය නිඳා කරපු නිසාම ගඟේ මුහුදේ පැන්න වාර ගණන් කරන්න බෑ. නිඳා
වලදී අපි නොකරපු වැරදි වලට කඩුවෙන් අපේ බෙල්ල කපපු ආර ගණන් කරන්න බැහැ. එහෙම සසර කියන්නේ තාතර හොඳටම දුකයි තුන. වාවා ගන්න බැරි දුක දරා ගන්න බැරුව හොයාගෙන හොයාගෙන අර භාග්‍යතුන් වහන්සේ වැඩි යොදුන් තිය මෙහා යනවා පයින්. ගිල බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. පැවිදුණා. අරහත්ට පත් වුණා. ඒකයි. ඔයාලගේ ජීවිතවලට එන ප්‍රශ්න නිවන් මාර්ගෙට උපකාර කරගන්න අඩුම තරමේ වරදවා තේරුම් ගන්න එපා. බෝරුවෙක්ගේ නුණක්වත් තියෙනවා. ඇයි ඒ කතාවක්? බෝරුවෙකුට තරහ මිනිස්සේ වලක් කපලා තිබ්බ බෝරුව එන පාරේ. බෝරුව ඒකට වැටුණා. තව අර මිනිස්සේ ඇවිල්ලා බලලා නියම මේ කණන් වැටිලා. තරහ වැඩි කමට අර උඩට වල හාරු පස් තිබෙන පස් දැම්මා යගෙන්ට. පස් දාන්න දාන්න දාන දාන පස් ටිකේ අඩිය තියේ තියන බූරුව ගොඩට ඇවිල්ලා අර මනසට පස්ස පැතර දෙකක් දීලා එළියම වලක් කටින් නෝඩ ප්‍රශ්නෙෙන් දෙන්න දරා ගන්නවා කියන්නේ ධර්මයේ හැසිරීම ප්‍රශ්නෙෙන් දෙන්න රතන සූත්‍රයේ කිය කියා බෝධිනාථ වැඳ වැඳ සේරජනාථ වැඳ වැඳ ඉවසගෙන කාගේවත් දොස් කියන්නේ නැතුව කේකිනයි ಗುಣ තියෙනවා ඒ ಗುಣ සිහි කර කර මේ ගමන යන්න ඕන කේකිනයි ಗುಣ තියෙනවා මේ මයික් එක හදපු කෙනාගේ ගුණයක් තියෙනවා මේ හාමුදුරන් බණ කියන්න පහසුවක් හදන්න ගුණයක් කියලා මේ ආසනේ පනවන ගුණයක් පෑන් එකක් තියලා ගුණයක් දැන් ඔයාලා කවුරුත් හිටියට පොල් ගහවලට කතා කරලා ස්වාමීන් වහන්සේ වැඩමන්ට උණු කියලා අවසර ගත්තේ නෑ. චන්ද්‍රාම මොන කතා කළේ යුද්ධ කළා. ඒක ගුණයක්. ඒකට සිහි කරන්න ඕන. දැන් මම මේ ටිකක් විවේකයෙන් දවස් කීපයක් ඉන්නම් කියලා ඉන්න තමයි තිබ්බේ මේ දවස් ටික. ස්වාමීන් වහන්සේ ඉක්මනට මාව ගෙන්නගෙන මේ ජීවනන් සන්නසෙ දහම් ඒතුළු මේ දවස් ටිකේ බණ අහපු පිණි සන්නස නිසා ගුණයක් ඒ ගුණ සිහි කරනකොට තමන් ඇතුලේ තියෙන අරුබුද තියෙන මිනිසුන් ඇතුලේ කුණු කන්දා ඒව එළියට දාන්න එපා ඒව එළියට දාන්න නැතුව වැට ගහන්නේ ගුණ සිහි කරන්න ගුණය අනිත්‍යයේ ගුණ සීකරන්න තමාගේ අඩුපාඩු සීකරන්න මට තවම මගේ තරහ යනික හදාගන්න බැරිුණා නිකේ අනිත්‍යයට ඇඟිල්ල දික් කරන තාක්කල් තමාව පේන්නේ තමන් දිහා බලන්න ඕන කරදරෙද්දි රතන සූත්‍රය කිය කිය ඉන්න සත්‍යයකට වතාවක් ගෙවල් වලට රතන සූත්‍රයෙන් 21 වතාවක් පිළිත් කරලා පෙන් ඉන්න දරුවන්ට පෙම්බොන්න දෙන්න. ඔයාලා කරදරේනකොට බුදුපාන දල්වල රතන සූත්‍රයේ සජ්ජායනා කරලා මෛත්‍රිය වඩන්න. ආයතනවල ඔෆිස් වල වැඩ කරනකොට සතුරු වෙනවනම් කිදර ඇවිල්ලා බුදුපාන දල්වල රතන සූත්‍රය කියලා අඟුලිමාල පිරිත කියලා එහා මුල් කරගෙන මෛත්‍රී භාවනා වඩන්න. නෝනාගේ ප්‍රශ්නවලදී මහත්යගේ ප්‍රශ්නවලදී එහෙම කරන්න. බලන්නකො කරලා ඒකාන්තයෙන් සත්‍යයේ ධර්ම පුදුම විදිහට වෙනස් වෙනවා පුදුම විදිහට වෙනස් වෙනවා ධර්මයේ බලය ගිහි අයට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම පිණිස පැහැදිලි කර දෙන්න අනිත්‍ය දේ දුක් වන අයුරු පැහැදිලි කර දෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිමු බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම විස්තර කරනවා අනිත්‍ය ගැන කියන්නේ වෙනස් වීම ගැන අනිත්‍ය ගැන වෙනස් වීම ගැන අනිත්‍ය වෙනස් වීම තේරෙනකොට ලෝකේ ධර්මතාවය තමයි අනිත්‍ය දේ දුකයි. ඒ බුද්ධ වචනේ අදාහගෙන ඉන්නේ මෙයා ශ්‍රද්ධාව මුලින් තියෙනවානේ. ඉස්සලාම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අනිත්‍ය ගැන.
ඊට පස්සේ විස්තර කරනවා අනිත්‍ය දේ දුකද්ද සැපද අනිත්‍ය නම් ඒක දුකක්. ඇයි ඉතින් අපේ ලෝකේ අපේ ජීවිතේ යන්තා දුක් තියෙනවා නම් ඒ ඔක්කොම අනිත්‍යයක් මොන කරුම් තියෙන්නේ බලන්න. ස්ථිර දෙයක් නිසා නෙවෙයි. ඒකයි ඉතින් ඒ නිසා ඒක විදර්ශනා පාඩමකින් කරන් දෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන එක ඇත්තටම පුරුදු විශේෂයෙන්ම මේ මෙයාලා මේ ඉන්ද්‍රිය සංවරය කියන එකට මූලික වශයෙන් මම හිතනවා හිතනවා ඇත්තේ මේ ලෝකේ තියෙන දැන් මේ වාගේ රටවල් වල තියෙන කලබගෑනිත් එක්ක ඒ වාගේ මේ රටවල් වල තියෙන විචූර්ණත් එක්ක සාමාන්‍යයෙන් එළියට ගියාම ඇහැක් සංවර කරගන්න අමාරුයි. එතකොට ඒකට තමයි අර අපි කිව්වේ තමන්ට දැන් ගොඩක් අය ඉන්නේ විවාහ වෙච්ච අය තමන්ට නෝන කෙනෙක් ඉන්නවා තමන්ට මහත්ෙක් ඉන්නවා කියලා එතනින් ඒ ඇතිවිච සිතුවිල්ල නතර කරන්න ඕන. අපි තමන්ගේ බිරිඳට ස්වාමියාට වරදක් කරනවා කියලා හිතන්නවා. ඊට පස්සේ ඊට අමතරව මම මේ වාගේ වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා හිතන්නවා. දැන් වාහනේ කියනකොට නම් ඒ සිතුවිල්ල ආවේ මේ වෙලාවේ ඇක්සිඩන්ට් වුණොත් කොහෙද යයිද කියලා හිතන්නවා. එතකොට හිත සංවර වෙනවා. තරුණ කාලේ නම් අයහපතට උමු වෙලා නම් නරකට උමු වෙලා නම් ඒත් හිතන්න ඕන කොහි යයිද මං කියලා. ඔය පහුගිය කාලේ මහා මේක පත්තරින් එමෙ එක එක ලිපි එමෙ ගියේ ඔය නරකට උමු වෙච්ච නිසා මැරිලා යන ලෝක ගැන. ඒව ටිකක් හිතන්න ඕන. හොඳට පළවෙනි එක තමයි හොඳට ශ්‍රද්ධාව පිහිටන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ටික ටික ඉගෙන ගන්නකොට තමා තුළින් යම් සංවර බවක් එනවා. ලෝකිත සාපේක්ෂව ඔයාලගේ යම් සංවර බවක් තියෙනවා ධර්මයේ එක්ක. දැන් තියෙන අර හිත ඇතුලෙන් කෙලෙස් එකේන පෑරීම. ඒක නිතර නිතර ධර්මයේ අහලා අකුසල් ප්‍රහාණය කරලා කුසල් උපද්දවන්න වෙහෙස ගන්නකොට ටික ටික හරියනවා. කලබල වෙන්න දෙයක් නැහැ. හිමීට හිමීට හදා ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. ඒක ගැන හොඳ වචන සූත්‍රයක් තියෙනවා. විස්තර කරන්න වෙලාව මන්දි කියවන්නේ සූත්‍රය ඉන්ද්‍රිය සංවර කරන විදිය. සංයුත්ත නිකායේ හතරේ තියෙනවා වීණෝපම කියලා සූත්‍රය. වීණෝපම වීණාවක් උපමා කරගෙන වදාළ දෙසුම. ඒකේ ලස්සනට විස්තර කරනවා ඉන්ද්‍රිය සංවරේ පුරුදු කරගන්න හැටි. වරදින් නැගී හිටීම. වරදින් නැගී හිටීම ගැන කතා කරනකොට අර ළඟදීන් අපි කතා කළානේ මේ මොකද්ද සූත්‍රේ සංකදම සූත්‍රය. සංකදම සූත්‍රයේ තමයි වෙච්ච වැරදි වලින් නැගී හිටීමට හොඳම විකල්පය. ඊට අමතරව වෙච්ච මේ තියෙනවානේ මිනිසුන්ට දැන් බැනපු ඒවා කරපු වැරදි සමාව ගත යුතු දේවල් ඒවා අනිවාර්යයෙන් සමාව ගන්න. කෝකාලික නිරේ යන්නේ නැහැ සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් සමාව ගත්තා නම්. සමාව ගත්තේ නේ. සමහර කර්ම තියෙනවා සමාව ගැනීම නිසා ඒ කර්මේ නැති වෙනවා. එතකොට ඒකට උදාහරණයක් කියන මේ සමාව ගැනීමේ වටිනාකම ඒ තමයි ඔන්න මේ පෞලික දෙන්නේ කින් නෝනායි මහත්තේ මේ දෙන හොඳටම රණ්ඩු වෙනවා. මොකක්hari දෙයකට රණ්ඩුවා. ඒ රණ්ඩු අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩිය පින්න පාතේ. වයින් මුන්නාන්සෙත් මේ කාස්සේ වැදලා ගියා ආපු තරහට ළඟ තිබ්බ මැටි ටිකක් කරන් දැන් මපාතේ නා හොඳට යන්න කියලා. මූණි අංශු මාත්‍රයක් වෙනස් වුණේ. අර සිනා මුසු නිකිලිස් මූ මල්ලි ඒ විදියමයි. ඒ මූණට අරය වෙනස් වුණා. අර මේ මැටි ඉඩ දම්පු කෙනා. යා ඉක්මනට අනේ ස්වාමිනේ සමා වෙන්න මට සමා වෙන්න කියලා පාත්‍රය අරන් සුවඳින් හොදලා කිරි බත් පාත්‍රයට දීලා පූජා කළා. මේ වැඳගෙන හිටියා. පසේ බුදු කෙනෙක් ගැන හටගත්ත ද්වේෂය නිසා ඊළඟ ජීවිතේ නිරී ගියා. මනුස්ස ලෝකෙට එනකොට එක ජීවිතයක ලස්සන ගෑනු ළමෙක්
විවාහ වුණා. විවාහ වෙලා ඉස්සලාම ගෙදරට යනකොට ගෙදෙට අඩිය තිබ්බා විතරයි අසූචි ගඳ ගහනුගේ. මනමාලි කහාපුරා කියලා ගෙදෙට ගිනනවට පස්සේ ගෙදර ටොයිලට් එකක් වගේ වුණා. එදාම යව පළ කියලා. ඊට පස්සේ ගෙදර ගියා. දෙවෙනි කසාදෙත් එහෙමයි. තුන්වෙනි කසාදෙත් එහෙමයි. ගෙදරින් පිට වෙලා වෙන ගෙදෙට යනකොට අසූචි ගඳ ගන්නවා. ඒතර ඕන ප්‍රශ්නේ ආවනේ සසරේ කර්මී. මේ කෙල්ලට හිතුණා මේ මොකද්ද මේ ජීවිතෙන් ඇති තේරුම? මගේ කන කර කොහොම ටික උණු කළා. රන් ගැඩුලක් හදලා කාශ්‍යප තථාගතයන් වහන්සේගේ රන් සෑය හදන එකට පූජා කරන්න ඕන. කියලා රන් ගැඩුලක් හදලා නිල් මා නිල් මල් මිටකුත් එක්ක පූජා කරන්න යනවා. චෛත්‍ය ගැඩු රත්තරන් ගැඩුල් එකක් තියන් ඉඳ තැන තියෙනවා. එතන ගැඩුල් තියලා නිල් මා නිල් මල් මිටි තියලා වැඳලා. වැඳලා වැඳිනකොටම ඉස්සලාම බැඳ කොල්ලට කෙල්ලව මතක් වුණා. අර කෙල්ල පව් සංසාරය යන කීක් නෙමෙයි කියලා. මොනවා වුණත් ඊට පස්සේ ගිනල්ලා මෙහෙන් සෙන්ට් වලින් නාවල් හරි ගන්නවා කියලා. නේද? එහෙම නාවල් හරි ගන්නවා කියලා කොල්ලෙකුට කොහොනේ ගෙන්නනවා වරින් කියලා. ඊට පස්සේ ඒ කෙල්ල කිව්වා මට ඉන්න බෑ මගේ රත්තරන් කිසි දෙයක් මං ගාව නැහැ කිව්වා. ස්ත්‍රී ආභරණ නැහැ කිව්වා. ස්ත්‍රී ආභරණ මොනවද කෙල්ල ගෙනයි කිව්වා. ගෙනල්ලා ගෙදෙත් අඩිය තියෙනකොටම නිල් මා නිල් මල් සුවඳ හැමෝ. ඒ කෙල්ල තමයි බද්දා කාපිලානි. ඒ ඉස්සෙල්ලාම විවාහ වුණ පුරුෂයා තමයි මහා කස්සප මහත්තයා. මහා පුරුෂයන්ට සසරේ කර්ම විපාක දෙන හැටි කියන්න උත්සාහ කළේ අවසාන විකල්පයක් කෙල්ලගේ හිතට ආවි. ඇයි ඒ? ඇයි ඒ? අතන සමාව ගත්ත නිසා. මිනිස්සු කොච්චර ප්‍රශ්න තියෙනවද විසඳුමක් නැතුව මැරෙනවා. සමහර ලෙඩ වලින් මැරෙනවා. හොඳ දොස්තර කෙනෙක් කියන අයියෝ මේ රිපෝට් වල හැටියට මන් ළඟට ගේන්න තිබ්බනේ. එයා මොන ගේන්න පස්සේ. ওই ප්‍රශ්නේ මට කියන්න තිබ්බනේ. පස්සේ. නෝ මොන හරි ප්‍රශ්නයකට සියදිවි හානි කරගෙන පස්සේ ප්‍රශ්නේ අහනකොට අයියෝක පොඩි දෙයක්. ඔක අපිට කිව්වා නම් කියනවා. එයාට කියන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තේ එයාට සියදිවි හානි කරගන්න ඒ කර්මයෙන් ආවේ යම් කර්මයක් කළා නම් ඒ ජීවිතේ සමාවරන්නේ. තමන් කරපු වැරදි වලට යම් කර්මයක් එනවා. ඒ කර්මයේ සංසිඳෙන්නේ. ඒ කියන්නේ කර්මයෙන් නිදහස් වෙන්න විකල්පයක් එනවා සමාවරන් තිබ්බෝ. ප්‍රශ්නයක් තුලම ඉඳලා මැරෙන එකද හොඳ? ප්‍රශ්නෙට විකල්පයක් ඇතුව මැරෙන එකද? විකල්පයක් ඇතුව මැරෙන එක. ඒ නිසා තමයි කියේ වරදින් නැгий හිටින්ද කියලා. වැරදක් වෙලා තිනවන සමාව ගන්න. තුනුරුවන්ගෙන් තෙරුවන් වැඳලා කායින වාචා චිත්තෙන කියලා සමාව ගන්න. ඊළඟට පැහැදිලිවම වරදක් වෙලා තිනවන නම් ඉතින් හිත හදාගෙන අනේ අක්කේ දන්නේ නැති නිසා මේ වචනය කියුණා මේ දන්නේ නැමේ ඒක නිසා මට සමාව වෙන්න. මම ධර්මය අහනකොට තමයි මට ඥානෙ පැතුනේ. තමාව බින්දුට දාගන්න. අපිට ඒ කාලේ තේරෙන්නේ කට්ටි කියනවත් එක්ක අපි කච්ච කච්ච ගාලා කතා කරනවා. මේ නිසා මේ අනේ මට සමාව දෙන්න ඉතින් කියලා. මේ කර්ම අපි සංසාරයට ගෙනියනවා නේ කියලා. පැහැදිලි නේද? ඒ විදිහට සමාව ගන්න මොකද නැත්තම් මේ අපි පොඩි දේවල් කියලා අත්හැරලා තිබ්බත් විපාක විදිහට ජීවිත කීයක්ද? සමහර කර්ම තියෙනවා. අවම ජීවිත 500ක්වත් විපාක නෙන්න ඕන. ජීවිත 500ක්වත්. ජීවිත 500ක්වත් විපාක දෙන්න ඕන. අර එක රහතන් වහන්සේ නමකට දානයක් නොදී අර ලෝක ලෝසක ස්වාමීන් වහන්සේ කලින් ජීවිතේ ගින්දරට දැම්මනේ බත් ටික. ඒ කර්මෙන් නිරේ ගිහිල්ලා ඉපදුනා. ඊළඟට ඇවිල්ලා ඉපදුනේ යක්ෂයෙක් වෙලා. යක්ෂයෙක් වෙලා ජීවිත 500ක් ඉපදුනා. ඒ ජීවිත 500ටම එක කෑමක් කාලා තියෙන්නේ. ඒ තමයි ස්ත්‍රියගේ වැදමහන්.
ජීවිත 500ම එක කෑමයි. ඊට පස්සේ බල්ලෙක් වෙලා ඉපදුනේ බල්ලෙක් වෙලා ජීවිත 500ක් ඉපදුනා. ඒ ජීවිත 500ෙම එක කෑමයි කාලා තියෙන එකිනෙක වමනේ කරපු එක. අපේ බුද්ධ ශාසනේ එකම එක දවසක්වත් බත් ටිකක් කාලා නැහැ. පිරිනිවන් පාන දවසේ රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ලබලා දුන්න චතුමඳුර ටිකක් වැළඳුවේ. ඒත් විකාලේ වළඳන්න පුළුවන් දෙයක් වැළඳුවේ කාලේ දෙයක් නෙවෙයි. කාලේ දෙයක ඥානි කලේ karma. ඒ නිසා මේ තම තමන්ගේ මේ තන රැකගන්න අනේ මෙයාලා ඊට පස්සේ මං ගණිතයි රවයි නේ රැවුවත් එක යන්ට අපි සමව ගත්තනේ. ඒකයි සාංගික දානයකට සංගය හතර නමක් ඉන්න ඕනේ කියලා අහනවා. සාංගික දෙයක් බෙදා ගැනීමේදී සංගය හතර නමක් ඉන්න ඕන. සාමණේර නමකට උනත් මහා සංඝයා කියලා දානයක් දුන්නොත් ඒක සාංගික දානයක්. ඒක තමයි බුද්ධ වචනේ. සාංගික දානයක් බෙදා ගැනීමේදී තමයි මේ හතර දෙනෙක් ඉන්න ඕනේ. හා විනය කර්ම කිරීමේදී ඔයාලට විනය කර්ම කියලා ඒවා නැහැ නේ සංඝයාත් නේ තියෙන්නේ. උපසම්පදා කරන ඒවා විනය කර්ම ඒවා වලදී හතර දෙනෙක් ඉන්න ඕන. ඒ හැර දානයක් දෙන්නේ නැහැ. එක භාවනා අරමුණක ඉඳලා තවත් භාවනා අරමුණකට එහෙම මාරුවේ හැකිද කියලා අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන නිදි කිරා වැටෙනවා නම් යම් භාවනාවක් කරද්දී නිදි කිරා වැටෙනවා නම් ඒ භාවනා අරමුණ මාරු කරන්න කියලා. මාරු කළා නිින්ද මේ යන්නේ දැන් නිින්ද වෙනස් වුණානේ. හොඳට හිත වෙන ඊට පස්සේ පළවෙනිින් කරපු භාවනාව කරන්න ඕනයි. ඒ වගේ භාවනා අරමුණ මාරු කරන්න පුළුවන් නිදි කිරා වැටීම ආදී දෙයකට. තමන් ඉඳගත්තේ ආනාපානසතිය නම් ආනාපානසතිය භාවනා වඩන්න. ඉඳගත්තේ බුද්ධානුස්තිය වඩන්න නම් බුද්ධානුස්තිය වඩන්න. ඒක එකක් එක දිගට පුරුදු කරගෙන යනකොට ඒක හිත එකඟ වෙනවා. හැබැයි දින වේලාවල් ටික ටික අරන් හැම භාවනාවක් පුරුදු වුණා කියලා දෝෂයක් නැහැ. උදාහරණයක් මේ වගේ භාවනාවක් කියන්නේ. යුද්ධයක් නේ මේක. කෙලිස් සතුරන් මනින්න තියෙන්නේ. කඩුව තියෙනවා. ඊතල තියෙනවා. තෝමර තියෙනවා. කිනිසි තියෙනවා. ඔය හැම එක වෙන වෙන ආයුධ නේද? ඔය හැම ආයුධයකින්ම කරන්නේ මොකද්ද? සතුරා විනාශ කරන එක. ඒ නිසා හැම ආයුධයක්ම පුහුණු වෙන එක හොඳයි. මෙතන තියෙන ආනාපානසතිය දියුණු කරනකොට නිදිමත එනවා කියලා. ඒක තමයි එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිදිමත එන එකට ක්‍රම 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. මේ ආලෝක සංඥාවේ පුරුදු කරලා දිවා සංඥාව අදිෂ්ඨාන කරන්න කියලා බුදු දේශනාවේ තියෙන. ඒකට කලින් තව ටිකක් තියෙනවා. එතකොට ඒ තමයි නිදිමතක් ආවොත් ඉස්සෙල්ලාම භාවනා කරන එකේ සඤ්ඤාව මාරු කරන්න ඕන. එහෙමත් හරියන්නේ නැත්නම් සජ්ජායනාවක් කරන්න ඕන. හිතෙන් සූත්‍රය සජ්ජායනා කරන්න. දැන් ගෙදර ගැටලුවක් නැත්නම් අයියෙන් පොදු භාවනාවකදී නම් හිතෙන්. එහෙමත් හරියන්නේ නැත්නම් තව නැගිටින්නේ නැහැ. එහෙමත් හරියන්නේ නැත්නම් මේ අතපය මෙහෙම මේ පොඩි කරගන්න ඕන මෙහෙම. කන් දෙක හොඳට රත් වෙන පොඩි කරගන්න. ඊළඟට මෙහෙම පොඩි කරගෙන අත් දෙක මෙහෙම පොඩි කරලා එහෙම චුට්ටක් මෙහෙම කරගෙන ඉන්නවා. ආයෙ භාවනාව පටන් ගන්නවා. ඒමත් හරියන්නේ නැත්නම් තමයි දිවා සංඥාව අදිෂ්ඨාන කරගන්න. ඒ කියන්නේ දවාලේ වගේ කියලා. ඒ කියන්නේ භාවනාවෙන් ටිකක් හොඳට කරගෙන යනකොට හිතට එන ආලෝකයක්. ඒ ආලෝකය හිතෙන් සිහි කරනවා. මේ දහවල් කාලේ වගේ කියලා හිතෙන් සිහි කරනවා. ඒකකින් ආලෝක සංඥාව පහළ වුණ කෙනා දන්නවා. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. නැගිටලා මූණ මතර මූණ හොදලා පොඩක් අහස දිහා නැකත් අර දිහා පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ නිින්ද යනවා නම් ටිකක් සක්මන් කරනවා. ඊට පස්සේ නිින්ද යනවා නම් මොකද කරන්නේ? දකුණු ඇලෙන් නිදා ගන්නවා. මං හරියටම මේ වෙලාවට නැගිටිනවා කියලා විනාඩි 5ක් විතර හිතලා නිදා ගන්නවා. අපේ අය කෙසේ වෙතත් ඔය අට කෙසේ වෙතත් අට වෙනි එක නම් පටන් ගන්නවා
ඒ එකක් අඩුවෙන් නැගිටින සංඥාව නැතුව මෙතන ආලෝක සංඥාව කියන එක භවනාවේ තියっ වෙන එකක් සිහියත් නුවණත් කෙලස් තබන වීරියත් ඇතිව ආනාපානසති පුරුදු කිරීමේදී නුවණ පාවිච්චි කරන්නේ නුවණ උපකාරී වන්නේ කුමක් විමසින් ප්‍රේසද කියලා පහදා දෙන්න. ඇයි දැන් මං කිව්වේ නින්දක් යනකොට ඒ නින්ද යන වෙලාවට මේක කරන්න ඕන කියලා අදාළ දේ ගන්න එක නුවණින් විමසීම. ඊළඟට ආනාපානසති ආදී භාවනා කරනකොට ආලෝකව හිතට පහළ වෙනවා. ඒවට නැතුව භාවනා අරමුණම කෙලින් පවත්වාගෙන යන්න තමන්ට ඇති වෙන දේවල් තේරුම් ගන්න. කයට හිතට දැනෙන දේවල් තේරුම් ගන්න උස්ම රැල්ලෙම හිත පවත් ගන්න ඕන. හොඳ යුද්ධයක් දෙන්න ඕන හිතෙන් හිත හිතා. නැත්නම් අහු වෙනවා. නැත්නම් එක එක දේවල් වලට අහු වෙනවා. සමහර අය දෙවියන්ගේ එළි පේනවා කියනවා. එක එක දේවල් කියනවා මම නම් දන්නේ නැහැ. ඒ වෙන්නේ අර භවනා අරමුණෙන් බැහැර වෙනවා. ඒතර මම මේ වෙලාවට මේක කරන්න ඕන කියලා. මේ වෙලාවට මේක කරන්න ඕන කියලා නුවණින් විමසන්න ඕන. එතකොට හොඳ නුවණක් තියෙන්න ඕන ආනාපාන සතිය වදන්ට. එතකොට ඒ පිළිබඳ වැඩි විස්තරයක් ඔය සතිපට්ඨාන පොත් වහන්සේගෙන ඒ වගේම සුසුමක විමසුම කියන පොතෙන් බලන්න පුළුවන්. කායානුපස්සනවාදී භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද කියලා අහනවා. කායානුපස්සන එකක් තමයි ආනාපාන සති භාවනාව කායානුපස්සනවට අයිති දෙයක්. ඊළඟට පුළුවන් සතර මහා ධාතු ගැන විමසන්ට. සතර මහා දැන් අපි හතර අමාරට මේ අවසන් කරන්න කියලා හිටියේ. දැන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඉක්මනට උත්තර දෙන්න. ඒ අතරතුර කාට හරි විශේෂ කටයුතු විදිලා තියෙනවා නම් නැගිටලා ගියාට කමක් නැහැ. ඊට පස්සේ ධාතු මනසිකාරේ පොළොවට පස් වෙලා යනවනේ මේ හැම දෙයක්ම කියලා කල්පනා කරනවා. කේස් ලොම් නියද ඊළඟට වතුරට දිය වෙල යන දේවල් මේ සුතු සීම සරව ඒව ගැන ටිකක් කල්පනා කරනවා. අසුභ භාවනාවත් හොඳයි. ඒ අසුභ භාවනාවෙන් හිත විරාගී වෙනවනේ. විරාගී වෙන එක හොඳයි. ඇයි මේ ලෝකේ තමන්ද කියලා ස්ත්‍රියක් ඉන්නේ විවාහ වෙච්ච කෙනෙකුට එක 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 ස්ත්‍රියයිනේ. ලෝකේ කාන්තාවෝ ඉන්නවා කෝටි 350ට වැඩිය. එතකොට තමන්ගේ නෝනා ගැන විතරක් සෑහීමකටපත් වෙන්න ඕන කෝටි 3වහාරකට වැඩි විරාගයක් පවත්වන්න ඕන. ඒ නිසා අසුබ භවනා පුරුදු කරගන්න වෙනවා. ඒ විනාඩ සංඥාවන් උපද්දවගන්නේ හැම වෙලාවෙම භවනා සංඥාවක් තියෙනවා කියලා නෑ. එතකොට බාහිර ලෝකේ දැක්ක දෙයට රාගය ඇතුනොත් අර අසුබ සංඥාව හිතෙන් වල්ලා තියෙනවා නම් ඒක සිහි කරනවා. සිහි කරන උඩන සිතිවිලි එන්නේ නැතිලා එනවා. ඒ නිසා අසුභ භාවනාවත් හොඳයි. ඒකට සතිපට්ඨාන පොත කියවන්න. දැන් කියවන්න පුරුදු වෙන්න අපින්ම උත්තර ගන්න තුන. ඊළඟට තව සිහි කරන්න අර මේ දවස්වල අර මේ මිනි හිම වලිලානවනේ අර ගම් වතුරින් බලන් දෙද මිලා නිල් වෙලා ඒකාන්තෙන් අපේ ශරීරයටත් උරුම වෙනවා. භාවනා අරමුණක් එක නවසීවිතකේ පණුව ගහනේවා. මොන ආදානද මොන මල ගෙවල්ද උහි වලේ ගාන දාන පොළොට පස් වෙනවා. ස්වාමියා බිරිඳ බයිනකට පෞරැස් වෙන එක පිළිබඳව තව කියලා දෙන්න කියන විස්තර මොකද ඒක තමයි මේකට අහන්නේ මේ ඇත්තටම ඒක නම් මේ පාපයක් මේ ඒ කියන්නේ බිරිඳ ගෙදර ආධිපත්‍ය කියන්නේ අර සැමියා සැහැල්ලු කිරීම පාපයක්. සැමියාටත් බිරිඳට පිළිතුරු සෙනෙහසක් නොදීම පාපයක්. සසරේ ලැබෙන කන්නන් නෑ ආන්දරේ. ගෙදරනිකාන් ගිනි ගොඩක් කරගන්න එපා. බොරු එතකොටම තමන්ගේ ජීවිතය ගැනම සංවේගයටපත් වෙන්න විශ්මුණු දාගෙන ඉන්න එක. අපි කැනඩාව යාව සහවල් ජොබ් එක කරන්නේ
අපි ඩොලර් අත ගන්නේ දැන් නම් එහෙමත් නැහැ කාඩ් වලින් මෙහෙම කරන්නේ කියලා ගෙදර ගින්දර ඇයි ඇයි මේ දැන් සිල්ලක් හොයාගෙන නේද ආවේ ඇත්තටම ගෙදරක මේ කිනකක් තෝතෝ කියලා බැන ගන්නවා නම් මොකද්ද එතන තියෙන සැනසෙල්ල මන්නන් අහන්නවත් ආසනේ ඔහුම අපායක් කරගන්නද බැන්දි එසා ආදරෙන් සෙනෙහසින් ඉඳ හදා ගන්න අද ඉඳ අඩුපාඩු හදාගෙන කඹයක් වුණත් කැඩුනට පස්සේ ගැට ගහගෙන වැඩ කරගන්නවා ඒ වගේ විච්ච වැරදි අඩුපාඩු කොටම සමාව දෙලා ආදරෙන් අලුතින් ජීවිතේ පටන් ගන්න යන්න අද ඉඳනවා පවුණම් රැස් වෙනවා මේ ගෙවල් වල කලබල වලදී ඒ කාන්තාවන්ට අම්මෝ මොකද උපතකින් කටක් ලැබිලා සමහර අයද ඔයාලට නෙවෙයි ඒකට බලන්න මොකද්ද සූත්‍රේ සප්තභාරිය සූත්‍රේ ඒකේ තියෙන විස්තර දරුවන්ට රතන සූත්‍රේ අඟුලිමාල සූත්‍රේ කිය ආශිර්වාදය හා ආරක්ෂාව ලබා ගන්නා දේශ अंगुलीमाल रतन सूत्रन सूत्र मगे पुता सूपत्वा मैत्री सीकर इतकोट आरक्षा लभ प्रश्न उत्तर दूर ගොඩක් දේවල් තියෙන දැන් කියවන්න ඕනේ. දැන් ටික ටික කියවන්න. කියවලා මෙහෙම අපි කියමු දැන් මහා මෙුණාවේ පොත් ගොඩායි. ඉතින් කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒකටත් උදව්වක් කරන්න. අවුරුදු 17ක් ලොකු සාමිනාසෙ කරපු ධර්ම දේශනා සම්සිප්ත කරන ලොකු සාමිනාසෙ ආයෙ කරනවා අලුත් සදහම් දේශනා කියන ඒ අලුත් සදහම් දේශනා 1 2 3 4 ඔය විදිහට තියෙන පොත් ඒක කියවන්න. වේලාව තිබ්බොත් අනිත් පොත් කියවන්න. ඊට අමතරව තුනරුවන් ගැන පහදින්ද බුදුගුණ ගැන පහදින්ද ලෝකේ ගැන මධ්‍යස්ත වෙන්න ජාතක කතා කියවන්න. ඒක හරි හොඳයි. ඒ කියන්නේ දහම් පොත් කියවන්න ඒ අතරතුර ජාතක කතා පොත් කියන්න. තියාගන්න. අර හිතට වෙහසක් එන වෙලාවට ජාතක කතාවක් කියවන්න. अहिंसक बन धाम दीवन कर එතකොට අරුබුද ඇති කළා මොකක් හරි ඉතින් ඔය ඒ මාසිකට එක වතාවක් කළා මොකක් හරි අරුබුදයක් ඇති කරනවා ඕක කොයි ලෝකෙත් තියෙනවා මේ ඔක්කොම සසර කියලා හිතන්න මේ බුද්ධ ශාසනයම නේද අර ධර්මිකය බඳින්න ආවේ මේ බුද්ධ ශාසනයම තමයි මිනිහක් වලේලාලා තිබුණේ අර සුන්දරි මරලා ඔය වගේ මේ බුදුරජාණන් වහන්සේට ආපු ප්‍රශ්න ගොඩ අපිට ඇවිල්ලා නැහැ අපි බල කියද්දී කවුරුත් කෙල්ලෙක් ආවේ නැහෙනි බඩ ප්‍රසාරගෙන බුදුරජාණන් වහන්සේට ආවා අපේ ඉන්න තැනක මෙහා පැත්තේ මිනිහක් වලේ දාලා කතාවක් නැහෙනි බුදුරජාණන් වහන්සේ කිව්වා දානිට ආරාධනා කළ මාස 3ක් දානි නැතු හිටියා කොච්චර දේවල් වලට බහක් විතුනා සම්මුඛ දුන්නා ඉතින් ඒ නිසා අමාරුවෙන් මේ අසුප හදන්න ඇත්තේ අමාරුවෙන් හදාගත්ත එක රැකගෙන යන්න මේවට මුල් ලිච්ඡයිට ගොඩාක් පිං පිහිට ලබනා ඉන්නවා පිහිට ලබන්නේ නැත්නම්
පිනක් නැත්තම් මෙච්චර දවස් මෙහෙම අහගෙන ඉන්නේ මේ අසුපේ විතරක් දැනට පැය 25ට වැඩි බණ කියලා තියෙනවා. ඉතින් ඔක්කොම ඉඳගෙන අහගෙන ඉතියි. ඒකයි. ඉතින් ඒ නිසා සසුනේ පිහිට තියෙනවා. ඔයාලට පිනක් තියෙනවා. ඒ නිසා මේ ඒ උල්පත රැක ගන්නට උල්පත රැක ගන්න. ඊට පස්සේ අනෙත් එක තමයි හොඳට ඥානෙ පාවිච්චි කරන්න. ලෝක ඥානෙ දුර්වල වෙන තැනක් තියෙනවා. ඒ තමයි දැන් අපි මේ බණ කියනවානේ. කියනකොට හිතනවා මේ හාමුදුරුවෝ මාර්ගඵලයක් ලබලවද්ද? මේ හාමුදුරුවෝ පුදුම දෙයක් නේ කියලා අර බණ කියන හාමුදුරන්ට ලකුණු දෙනවා. ඒක වැරදි. යම් පැහැදීමක් හිතේ ඇති මේක සාමාන්‍ය දෙයක්. නමුත් හොඳට නුවණින් ඔබ සඳ ධර්මයේ සුන්දරයි. ධර්මයේ සුන්දරයි. මල් මාලා ගොතන කෙනෙකුට ලොකු මල් ගොඩක් හම්බුණා වගේ. මල් මාලා ලස්සනයි කියන්නේ මල් ගොඩේ තියෙන ලස්සන මල්. ඊළඟට තමයි දැන් මේ බණ කියන අපේ ජීවිත පොඩි පොකුණු වැව් වගේ. ඔය වැව් වලට ඔය පොකුණු වලට වතුර එන තැනක් තියෙනවා. තේරෙනනේ? එතන තමයි උල්පත තියෙන්නේ. ලෝකෙත් තියෙනවා වැව දිහා බලන උල්පත මතක් වෙන්නේ නැහැ. ඒ ලෝකේ පල්ලෙහැට යන සැඩ පහරෙන් ඔයාලා උඩ පැත්තට හැරෙන්න. උඩ පැත්තට හැරෙනකොට ඔයාලා මිනිස් හිතන විදිහට නෙමෙයි අනිත් පැත්තට හිතන්නේ. ඒකට හිතනකොට බලන්න මේ වැවට මේ පොගුණට වතුර පිරෙන්නේ කොහින්ද කියලා. උල්පතක් තියෙනවා. උල්පත අමතක කරන්න එපා. ඒ තමයි මේ දහම ඉස්මතු කරපු ගුරුවරයා. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක කාටවත් නැති කරන්නත් බැහැ. එක කොල්ලෙක් ගෙදරින් චතුරාර්ය සත්‍ය කියාගෙන මහාන වෙන්න ආවේ නැහැ. එකෙක් උපතින් චතුරාර්ය සත්‍ය කියන වචනේ දන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය සූත්‍ර වලින් බණ කියන්න ඕනේ. මේ භාවනාව ගැන කතා කරන්නේවා. මේ ඔක්කොම ටික මේ මහමෙවුනා නිසා ඇතිවෙච්ච දේවල්. එතනින් කලින් තිබ්බ භාවනා ඔක්කොම අරුබුද. එකහඳුනමක් එකක් කියන එකහඳුනමක් එකක් කියන අවසානයේ ඔක්කොම ආන්තර වැරදි කියලා විනීවර්ධන කියලා කට්ටියක් හැදුණා. අද කාලේ මහාන කමක් නැහැ කියලා. ලංකාවේ තියෙන තැන් තැන් වල විනීවර්ධන එකීකේව අවුල් වෙලා. ඒක මන්දිර ලංකාවේ මිනිසුන් කියනවා ලංකාව දඹදිවලු කිරියම්පේ. ඒකත් හරි කියලා ඉන්නවා මෙන්න පොත් ලියලා. ඉතින් හිතන්නකෝ එතනින් එහාට ඥානෙ. එතනින් එහාට ඥානෙ ගැන හිතන්නකෝ. ඒකට ඒ වාගේ ලෞකික තමයි මේ චතුරාර්ය සත්‍යයක් එක්කෙනෙක් ඉස්මතු කළේ. ඔයාලට මේ තනි අසුභයක් කරගෙන යනකොට එන බාධා ටික බලන්නකෝ. මේ වගේ අසුභ ජාලාවක් කරගෙන යනකොට එන බාධා ජයගෙන ත්‍රිපිටකෙත් පරිවර්තනය කරගෙන බුදුබණත් කියාගෙන ලෝකෙට බැන බැන යන්නේ නැති කෙනෙක් ඉන්නවනේ. ඒකනේ බුදුනේ. තේරුණනේ? ඒ නිසා ඒකයි. හැම වෙලාවෙම අපිට නම් තියෙන හැඟීමක් කියන අපිට හිතෙන දෙයක් තියෙන මේ සූත්‍ර බලනකොට අපිට වරදින්න පුළුවන්. ඒ මේ වැනි ධර්මයක් ඉස්මතු කරපු ගුරුවරයාට වරදිනවා කියලා කියන්නේ. වරදින්නේ නැත්තේ නාන්සේලා ශ්‍රද්ධාවේ පිටලා ඉන්න නිසා. භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ ඉන්න නිසා. මං කිව්වා අද කාලේ ලෝකයේ හැටි මං ළඟදී ලුකුසන්නාස කිව්වා අද ලෝකයේ හැටියට අවුරුදු 5ක් මහාන වෙලා හිටියත් ඇති නේද කියලා. මං එහෙම ඔක කොයි සූත්‍රෙද තියෙන්නේ කියලා. දැන් එතන යහට ආහන්න දෙයක් තියෙනවනේ. මම කො එහෙමයි එහෙමයි සාන්නස පිරිසුදු බබතර මැරෙන කරකින් ඕනේ. දැන් අපිට එක එක හිතෙනවා. හැම වෙලාවෙම එතකොට ගුරුවරයා දහමට ගන්නවා. ඒකෙන් තියෙන්නේ. අපිට අවවාද කරලා ලිපියවල තියෙනවා හැම එකම තියෙන සූත්‍ර කරුණ.
අපිට ලොකු සාහිණාංශය අවවාද කරලා එවපු ලියුම් ටික එකතු කළ සූත්‍ර පොතක් වගේ. මෙහෙමත් ගුරුවරු ගෝලයන්ට අනුග්‍රහ කරනවද කියලා එකක් තියෙනවා. ඒකයි. ඒ නිසා උන්වහන්සේට පහදින්ද මම එහෙම කිව්වේ නැත්තම් මුල අමතක වුණත් අපිට මේ ගමනේ යන්න බැරි විය. ඉතින් අපි පින් අනුමෝදන් කරමු ඉස්සෙල්ලාම සියලු දෙවි දේවතාවුන්නම් සියලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී දිව්‍ය ශිසුරින් වඩාවර්ධනය වේවා. ඒ වගේ මේ පින්කම් මාලාවම අපි ඉෂ්ට සිද්ධ කරගන්නට විසක් වැඩසටහන වෙනුවෙන් දවසේම රාත්‍රී 1-2 වෙනකල් අපි ධර්මයේ කතා කළා. ඉතින් විසක් වැඩසටහන වෙනුවෙන් ඊට පසුවත් දින කිහිපයකම ඊළඟට පසුගිය දින කිහිපයක දිගටම පින් දහම් රැස් කළා. සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවියන් විස්කම් දෙවියන් ගටිකාර බ්‍රහ්මරාජ්‍ය ඇතුළු සියලු බ්‍රහ්මරාජවරු ලක්වැසි සමන් දෙවියන් කතරගම දෙවියන් විභීෂණ දෙවියන් දැඩිමුඩ දෙවියන් ආයනායක දෙවියන් ගම්බාර දෙවියන් ඇතුළු දෙවි දේවතාවුන් වහන්සේලා මේ ප්‍රදේශ බාර මේ රටවල් බාර දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා ලක්වැසි ඒ වගේම සදිව් ලෝකවාසී දෙවරු ලංකා ධර්මතලයේ විපත් වලින් බේරලා ආරක්ෂා කර ගනිත්වා. ඒ වගේම අසරණ තත්ත්වයට පත් වෙච්ච මිනිස්සු ආරක්ෂා කරත්වා ලෙඩ දුකක් කරදරයක් පීඩාවක් නැතුව. ඉතින් ඒ දෙවරුත් මේ කාලය තුල රැස් කරගන්න තිබුණා වූ අප්‍රමාණ පින සතුට සිතින් අනුමෝදන් වෙලා ගෞතම සසුනේ පිහිට ලබත්වා. ඒවාගේ රැස් කරගන්න තිබුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. මේ දිනවල ලංකාවේ විපත් වලට පත් වෙලා මිය පරලෝකයේ සියලුම දෙනාට පින් අනුමෝදන් වේවා. අප නමිනුත් පවුල් වල මිය පරලෝකයේ 100ට නැගෙන 100ට නොනැගෙන නමුත් අපෙන් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා. සාපිපාසාදී දුකක් නොවේවා. සැපේටපත් වේවා. ඒ වගේම රැස් කරගන් තිදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ විවර කළා. සත්තුරුවන් ආකාරයක දොරටු විවර කළා වගේ එළියට ගන්ට මතුවෙනවා සත්තුරුවන්. ඉවරයක් නැහැ. මෙච්චර දවස් ගානක් කතා කළා තම කොච්චර නම් ධර්මයේ අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු කොට සදහසිත ඉපදූ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා, ගෞතම බුදු සසුන බබළුවත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා. සාදු. ඒ වගේම මේ දවස් ටිකේම පින්වත් අපේ ජීවානන්ද ස්වාමීන් වහන්සේ හරියට මහන්සියලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ සැපදුක හොයා බලමින් මේ පින්වතුන්ට ධර්මය අහන්න අවස්ථාව නැවත හදලා ඒ කටයුතු කරලා අපිටත් පාසු හදලා සෑම කටයුත්තක්ම හොයලා බලලා ඒ කටයුතු කරන අපේ පින්වත් ජීවානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ අසුපේ වැඩ සිටින ලක්නදේව ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වෙනත් අසුපුවලත් මේ කැනඩාවේ අසුපුවල වැඩ සිටින සියලුම සංඝයාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාරිකා මෑණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු. ඒ වගේම මේ අසුපු විදේශ අසුපු සඳහා මූලික වුණ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාව වේවා. තිනියත් අන් හිතලා ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මහන්සියලා මේ අසුපු ආරම්භ කරපු නිසා දැන් කී දෙනෙක් සැනසෙනවද, බුදුබණ පදහනවද කියලා
ඉතින් විදේශ අසුප ආරම්භ කරන්න මුල් වුණා වුත් ඒ වගේ මේ අසුප නඩත්තු කරගෙන යන්න කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් කැපවෙන හොයා බලා කටයුතු කරන සියලු දෙනාට මේ කල්යාණ මිත්‍ර ඇසුරට ශක්තියක් වුණ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා ලොකු කුඩා සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා පුංචි දරුවන්ට පවා සැනසෙල්ල වේවා ඒ වගේම ස්වාමින්වහන්සේ වැඩමීම සඳහා මූලික වන අපි චන්ද්‍රාමෑණියන් ඇතුළු මේ මූලික වන සියලු දෙනාට උදව් උපකාර කරපු සියලු දෙනාට ඒ වගේම නොයෙක් අයුරින් උපකාර කරපු සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා ඒ වගේ මේ දිනවලදී අපිට ගමන් පහසු සැලසූ පින්වතුන්ට පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම සෑම කටයුත්තකදීම සහ සම්බන්ධ වන අසවල් කෙනා කියලා කෙනෙක් නැහැ සියලු දෙනාම සුවසේ පින් කරගත්තා මේ කාලේ අප්‍රමාණ පින් කරගත්තා ඒ පින් බලයෙන් ශ්‍රද්ධාව දිනු වේවා සීලය දිනු වේවා ශ්‍රුතිය දිනු වේවා ත්‍යාගය දිනු වේවා ප්‍රඥාව දිනු වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුක් විඳින මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න ඒකාන්තයෙන් මේ පින් උපකාර විත්වා ඒ වගේම මාගේ මේ විදේශ ගමනේදී මාත් එක්කම ස්වාමීන් වහන්සේට උපස්ථාන කරගෙන කටයුතු හොයලා බලලා සිදු කරන අපේ ලංකාවේ සිට පැමිණි ලෝලිත පුතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ලංකාවේ සිට උදව් උපකාර කළපු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනාට මේ පින් බලේ ඒ වගේම අපේ මව් දෙමව්පියන්ට මාව බුද්ධ සාසනයට පූජා කළ මෑණියන්ට පියාණන්ට ස්වාමින්වහන්සේලා කාගේත් මව් දෙමව්පියන්ට ඔබගේ මව් දෙමව්පියන්ට අකුරු කර වූ ගුරුවරුන්ට සියලු දෙනාට පින් සිදු වේවා සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නටම දුකින් නිදහස් වෙන්නටම මේ පින් ඒකාන්තයෙන් උපකාර විත්වා සාදු සාදු එතකොට අපි නැවත සීකරමු මේ කාලය තුළත තුනුරුවන්ට තුන් බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට අපි අතින් වැරදක් වෙලා තියෙනවා නම් ඒකාන්තයෙන් සමාව ලැබීවා කියලා සාදු සාදු කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංදිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ Surat
කෙලෙස් නැති සීත නිවන් නැති සදහන් මඟ මට සිහිවේවා රාග විරාගිතේ